වදාළ ගෞරවනීය පූජනීය මහා සංඝරත්නය සමසයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි පත්තානිය දැන් අද පින්කමේ බලාපොරොත්තු පත්තානිය සජ්ජායනා කරලා නේද පිනක් රැස් කිරීමනේ පත්තානිය සජ්ජායනා කරලා බුද්ධ පූජා පවත්වලා ඒකනේ බලාපොරොත්තු ප්‍රත්‍ය 24යි ඔය සුවිසි ප්‍රත්‍ය ඇතුලේ තියෙනවා විශේෂ ප්‍රත්‍ය දෙකක් මොකද්ද කර්ම ප්‍රත්‍ය සහ විපාක ප්‍රත්‍ය කියලා කම්ම පච්චයෝ විපාක පච්චයෝ කියලා සජ්ජායනා කරනවානේ කොහොමද කම්ම ප්‍රත්‍ය සජ්ජායනා කරන්නේ කුසලා කුසලං කම්මං විපාකානං කන්දානං කටත්තාච රූපානං කම්ම පච්චයේන පච්චයෝ විපාක ප්‍රත්‍ය කොහොමද සජ්ජායනා කරන්නේ චත්තාරෝ කන්දා විපාකානේ විපාකා අඤ්ඤමඤ්ඤං විපාක පච්චයේන පච්චයෝ මොකද්ද මේකේ තේරුම කුසලා කුසලං කම්මං කුසලා කුසලං කම්මං කියලා කියන්නේ කුසලා කුසල චේතනාව කටත්තාච රූපානං කටත්තා රූප කියන්නේ මොනවද කර්මජ රූප මොනවද කර්මජ රූප කර්මය නිසා හටගන්න සියුම් රූප ටිකක් තියෙනවා කර්මජ රූප කුසලා කුසලං කම්මං කටත්තාච රූපානං කටත්තා රූපවල කර්මජ රූපවලට කටත්තාච රූපානං විපාකානං කන්දානං විපාක චිත්තචෛසික ධර්මවලට දැන් අභිධර්මය ඉගෙන ගන්නව නේද විපාක සිත් නේ විපාක සිත් තියෙනවා ක්‍රියා සිත් තියෙනවා නේද කුසලා කුසල සිත් තියෙනවානේ එතන විපාක සිත් ඔක්කොම 36ක් තියෙනවා ඒ 36 චෛතසික ඔක්කොම 38ක් කියදෙනවා එතකොට ඒ ටිකට තමයි විපාකානං කන්දානං කියලා කිව්වේ ඒ විපාක චිත්ත චෛතසික ධර්මවලටයි කර්මජ රූපවලටයි කුසලා කුසල චේතනාව ප්‍රත්‍ය වෙනවා කුසලා කුසල චේතනාව නිසා අර විපාක චිත්ත චෛසික ධර්මයි කර්මජ රූපයි හටගන්නවා ඔක තමයි කිව්වේ ඊට පස්සේ තව පදයක් කියවුණා චේතනා සම්පයුක්ත කාණං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං කම්මපච්චේන පච්චයෝ කියලාත් කිව්වනේ චේතනාව ඒ වෙලාවේ පහළ වෙන චිත්ත චෛසික ධර්ම මොකද චිත්ත චෛසික ධර්ම උපදින එකටනේ සිත සහ චෛසික එකටනේ උපදින්නේ ඒකට ඒකට කියන පොදු වචනේ මොකද්ද චිත්තෝත්පාදය චිත්තෝත්පාදයේ තියෙන අනිත් ධර්මවලට චේතනාව උපකාරයි. චේතනාව උපකාරයි. මොකටද? චිත්තෝත්පාදයේ තියෙන ධර්ම ටික යම් කිසි කෘත්‍යයක් කරන්නට ඕනේ. යම් කිසි වැඩක් කරන්නට ඕනේ. ඒ වගේ කෘත්‍ය 14ක් අපි ධර්මයේ ඉගෙන ගන්නවා. කෘත්‍ය 14ක්. අපි ධර්මයේ ඉගෙන ගත්ත නැති කෙනාට තේරෙන්නේ නැති වෙයි මේක. නමුත් මෙතන ඉන්න බහුතරයක් අගි ධර්මයේ ඉගෙන ගන්න නිසා ඉගෙන ගත්ත අය නිසා සහ කරන්නේ පဋාණ පූජාවක් නිසා ටිකක් ගැඹුරින් දේශනා කරන්න මං හිතුවා. කෘත්‍ය 14ක් තියෙනවා. සිත් වලින් කරන ප්‍රතිසන්දි කෘත්‍ය භවාංග කෘත්‍ය කියලා මේ එක එක සිතකින් කරනවා එක එක වැඩ. ඒ වැඩ ටික කරන්නට මුළු චිත්තෝත්පාදයේම චිත්ත චෛතසික ධර්ම සමූහයම ඒ වැඩේට යොමු වෙන්නට ඕනේ. දැන් මෙතන පින්වත් හැමදෙනාම මේක සරසන්නට සමූහයක් ලෙස එකතු වෙලා වැඩේ කරානේ නේ. සමහරු මල් හැදුවා, සමහරු මෙතන මල් ඉස්සා, සමහරු මේ ස්ටේජ් එක හැදුවා, සමහරු කැමරා කරන්නේ ලයිට් කරා. ඒතර මේ හැම දෙයක්ම කරේ පින්කම සංවිධානය කළ පින්කම සිද්ධ කරන්න. ධර්ම දේශනා පවත්වන්න. පට්ටානේ සිද්ධ කරන්න. ඒ වගේ මතක තියාගන්න චිත්ත චෛතසික ධර්ම සමූහය ඒ වැඩ සිද්ධ කරන්නට ඕනේ. ඒ වගේ කරන වැඩ 14ක් ප්‍රධාන වශයෙන් තියෙනවා. 14ක්. තවත් වැඩ කටයුතු කරනවා සිත් වලින් ප්‍රධාන වශයෙන් 14යි. මේ 14 කරන්නට ඉන්න නායකයා මේ 14 කරන්නට ඉන්න මූලිකයා තමයි චේතනාව කියලා කියන්නේ. ඒකට පාලියෙන් කියන වචනයක් කර්මය කියලා. කම්ම ඒ නිසා මේ චේතනාව
එකට උපදින ධර්ම ටික සංවිධානය කරලා මෙහෙවලා අදාළ වැඩේ සිද්ධ කරනවා. ඔක එකක්. චේතනාව තිබුණ නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඔන්න කර්ම ප්‍රත්‍යය. දෙවෙනි එක තමයි කලින් කිව්වේ. ඒ චේතනාව නිසා අනාගතේ විපාක චිත්ත චෛතසික කර්මජ රූප හටගෙන උදේම කොටිම කිව්වොත් අලුත් තැනක ප්‍රතිසන්දි ගන්නවා. අලුත් භවයක උපදිනවා. ඔතන කර්ම ප්‍රත්‍යය. හොඳ පාලියෙන් කියන්නේ කුසලා කුසලං කම්මං කටත්තාච විපාකානං කන්දානං කටත්තාච රූපානං කම්ම පච්චයේන පච්චයෝ. නැත්තම් ඊට පස්සේ චේතනා සම්පයුත්තකානං ධම්මානන්තං සමුට්ඨානානංච රූපානං කම්ම පච්චයේන පච්චයෝ. ඔන්න ඕක තමයි කර්ම ප්‍රත්‍යය විස්තර කරපු විදිහ. විපාක ප්‍රත්‍යය විස්තර කරේ කොහොමද? චත්තාරෝ කන්දා විපාකා අඤ්ඤමඤ්ඤං විපාක පච්චයේන පච්චයෝ. විපාක චිත්ත චෛසික ධර්ම. විපාක කියලා කියන්නේ කර්මයේ ප්‍රතිඵල ලෙස පහළ වෙන ධර්ම ටිකක් තියෙනවා. කර්මයේ ප්‍රතිඵල ලෙස සිත් උපදිනවා, චෛතසික උපදිනවා, එකට එකට කොටස් කොටස් වශයෙන්. ඒ කියන්නේ චිත්ත චෛසික එකට උපදින්නේ මිටියක් ලෙස. ඒ ධර්මවල තියෙනවා ඔවුනොවුන්ගේ වේග සමබවක්, ශාන්ත බවක්. එතන තමයි විපාක ප්‍රත්‍ය ලෙස කීවේ. මේක සාමාන්‍යයෙන් අපි සජ්ජායනා කරනකොට අපි සාමාන්‍යයෙන් මේක ධර්ම ගෞරවයෙන්, බුද්ධ ගෞරවයෙන් සජ්ජායනා කරාට මතක තියාගන්න. අර මම කලින් කියපු අනාත්මය ගැන කියද්දි පැතිකඩ දෙකක් කියවනේ. මොකද්ද මෙතන සත්වයක් නෑ තියෙන ධර්ම ටිකක්? එතනින් ඉවර දානාත්මේ නෑ. මේ ධර්ම પરම්පරාව මරණයෙන් සිඳෙන්නේ නැතුව પરම්පරාව දිගින් දිගට යන එක විස්තර කරන්නත් එපෙයි. එහෙම කරේ නැත්නම් අනාත්ම දේශනාව සම්පූර්ණ නෑනේ. ඔන්න ඔය කියන දෙවෙනි අනාත්ම පැතිකඩ, දෙවෙනි පැතිකඩ විස්තර කරන තැන තමයි කර්ම ප්‍රත්‍යයයි විපාක ප්‍රත්‍යයයි කියලා කියන්නේ. කර්ම ප්‍රත්‍යයයි විපාක ප්‍රත්‍යයයි. ඒකෙන් පළවෙනි අනාත්ම පැතිකඩ ඔබ ප්‍රකට කර ගන්නවා භාවනාවේදී, දිට්ටි විසුද්ධිය ඇති කර ගන්නකොට විදර්ශනාවේදී. පළවෙනි ස්ටේජ් එක නැත්තම් භාවනාවේ පළවෙනි අධ්‍යයනයේදී තේරුම් ගන්නවා මෙතන සත්වේ පුද්ගලයෙක් නැහැ, තියෙන්නේ ධර්ම ගොඩක් විතරයි කියලා. දෙවෙනි ස්ටේජ් එක තමයි කංකා විතරණ විසුද්ධිය. දෙවෙනි අධ්‍යයනයේදී තමයි ඔබ තේරුම් ගන්නේ කොහොමද මරණයෙන් මේක නතර නොවි දිගින් දිගට යන්නේ කියන එක. භාවනාවෙන් ඒක තේරුම් ගන්න එක අමාරුයි. ඉස්සෙල්ලා අපි ඒක සෛද්ධාන්තිකව තියරි වශයෙන් තේරුම් අරගෙන ඉන්නට ඕනේ. ඒක තේරුම් ගන්න තියෙන හොඳම දේශනා ක්‍රමයක් තමයි මේ පဋාහණේ අපිට හම් වෙන කර්ම ප්‍රත්‍යයයි විපාක ප්‍රත්‍යයයි කියලා කියන්නේ. මොකක්ද ඒක? මම කෙටියෙන් විස්තර කරන්නම්. ඒක නැවත නැවත විස්තර කරන්න වෙයි සමහර කෙනෙක්ට. සමහර කෙනෙක්ට තරමක් තේරෙයි, සමහර කෙනෙක්ට බේසික් විතරක් තේරෙයි. කමක් නැහැ. එහෙම තමයි ධර්මය. එහෙම තමයි ධර්මය. දැන් අපිට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපි නොදන්න විෂයක කාර් එක ගැන ලෙක්චර් එකක් දුන්නොත් මට නම් පොඩ්ඩක් තේරෙයි මොකද්ද කිව්වේ කියලා. කොහොම තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕන නම් නැවත නැවත ඒක අහන්නට ඕනේ, ඒක කියවන්නට ඕනේ, ඒක ඊදෙන්නට ඕනේ. ඒක ඕනම විශේෂක හේමයි. ඒ නිසා එක බණකින් සියල්ල තේරුණා කියලාවත්, මොකක්වත් තේරුන්නේ නැහැ කියලාවත් මන් දොස්සාහි වෙන්න එපා. මොනව හරි තේරෙයි. හැබැයි ඒකෙන් තේරුම් ගන්න Tamanට හරියට තේරුන්නේ නැත්නම් එහෙනම් මගේ දැනුම මදි. එහෙනම් මම මේක තව ටිකක් ගැඹුරෙන් තේරුම් ගන්නට ඕනේ කියන උත්සාහය ඇති කර ගැනීමයි කල යුත්තේ. දේශකයාගෙන බලනවට වඩා එහෙනම් මේ මට්ටමෙනුත් ධර්මයේ විස්තර වෙනවා, ඒක තේරුම් ගන්න තම මදි. එහෙනම් මම මූලික දැනුම හදා ගන්නට ඕන. එන්ජින් එකක් ගැන විස්තරයක් කරන් ගියොත් එහෙම මෙතන ඉන්න දන්න කෙනාට තේරෙයි මොකද්ද මේ පිස්ටන් එක, මොකද්ද ඒක කියලා තේරෙයි. දැන් උදාහරණ මට කිව්වොත් එහෙම මට මොනවද තේරෙන්නේ නැති. නමුත් ඒක විෂය ඉගෙන ගැනීම වැදගත් නම් මට, මම කරන්නේ මොකද්ද? පොතපත කියවනවා, ඒක සම්බන්ධයෙන් දෙන වීඩියෝ ටිකක් බලනවා, ඒක ධම්මන්දෙන් නැවත සාකච්ඡා කරනවා,
ඩිකි මොකද බොනට් එක අරලා ඩිකියේ මෝටරේ තියෙන ටික ඉගෙන ගන්න ඔටි කරන්න එපේ මං මට අවශ්‍ය නම් ආ එහෙමනම් මේකෙන් මේ කරන්න යන මේ කෙටි දේශනාව වෙලාවත් ඉතිරි කරගෙන මං කරන්න ඕනේ ඒ කෙටි දේශනාවේදී සමහර කරුණු නොතේරෙයි සමහර කෙනෙක්ට තේරෙයි සමහර කරුණු වැටෙයි ඒ කියන්නේ මෙයා වෙන්නේ නැතුව මතක තියාගන්න මේක අධ්‍යයනය කරන්න උනන්දුව ඇති කරගන්න මොකද්ද කර්ම ප්‍රත්‍යයයි විපාක ප්‍රත්‍යය කියලා කියන්නේ කර්ම ප්‍රත්‍යය කියන එකේ පළවෙනි එක තමයි සහජාත කර්ම ප්‍රත්‍යය සහජාත කර්ම ප්‍රත්‍යය කියලා කියන්නේ අපි මං සරල භාෂාවෙන් කිව්වොත් යම් යම් වැඩ කරනවනේ කායිකව වාචසිකව මානසිකව කය හොලවල වැඩ කරනවා කන වබනවා කතා කරනවා බන කියනවා සින්දු කියනවා නේද ඒක කයින් වචනෙන් වැඩ කරනවා කයින් වැඩ කරනවා මනසින් වැඩ කරනවා මොනවද හිතනවා ඉගෙන ගන්නවා කල්පනා කරනවා සමහරලාවට සමහරු එක තරහෙන් බැන බැන ඉන්නවා හිතෙන් මෙහෙම කරා නේද සමහරලාවට plan කරනවා අනාගත සමහර භවනා කරනවා අඩුවෙන්ම කරන එකනේ සමහර භවනා කරනවා නැත්නම් මොනවා හරි හිතනවා එතකොට මේක කායික වාචසික මානසික ක්‍රියාකාරකම් ඉගෙන ගැනීමත් මානසික ක්‍රියාකාරකම් බොහෝ දුරට මේ දේවල් මතක තියාගන්න අපි පුද්ගලයෙක් වශයෙන් දැන් හිතන්න කය පදනම් කරගෙන මේ කය තියෙන තැන මේ ක්‍රියාවන් තුන සිද්ධ වෙනවා මේ ක්‍රියාවන් තුන සිද්ධ වෙන්නට කයට විතරක් මේක කරන්න පුළුවන්ද බැ එහෙම වුණා නම් මලමිනියත් වැඩ කරන්න එපේ නේද කයට මේක කරන්න බැ කය කියන්නේ දර කොටක් කඩක් වගේ මේවා ඔක්කොම සිද්ධ කරන්නේ කොතනින්ද සිත මුල් කරගෙන සිත මුල් කරගෙන සමහර ක්‍රියාකාරකම් තියෙනවා සිතට විතරක් කරන්නත් බෑ ඒ කියන්නේ දැන් කෑමක් කන්න ඕන හිතෙන් හිතුවට හරියන්නේ නේද තමන් ගිහලා උයන් එපේ කෑම කන්න තමන් ගිහලා කෑම ටික කටේ දාගන්න එපේ ඒ නිසා සමහර ක්‍රියාකාරකම් කරන්න කය සිත දෙකම ඕන හැබැයි හැම ක්‍රියාකාරකමකටම සිත අවශ්‍යයි සිත ඕනේ සිත නිසා තමයි මේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. සිතෙන් මේ ක්‍රියාකාරකම් සිද්ධ වෙනකොට මතක තියාගන්න සිත කියලා කියනකොට එක දෙයක් නෙවෙයි තියෙන්නේ. සිතක් පහළ වෙනකොට සිත කියලා ධර්මයක් පහළ වෙනවා. සිතෙන් මොකද කරන්නේ? අරමුණක් අනිත් අරමුණු වලින් වෙන් කරලා අරගන්නවා. දැන් උදාහරණයට මට මේ කෝපය ගැන හිතන්න ඕන නම් මගේ හිත මේ කෝපයට අවධානය දෙන්න එපේ නේ අනිත් අරමුණු වලින් බැහැර වෙන්න බෑ ඔක්කොම හිතන්න බෑනේ එකපාර එතකොට හිතෙන් කරන්නේ කෝපය වෙන් කරලා අරගන්නවා මේ අවධානය දීම අරමුණක් වෙන් කරලා ගැනීම තමයි සිත කියලා කියන්නේ ඒ ක්‍රියාවට අරමුණක් වෙන් කර ගැනීම සිත එසේ අරමුණක් වෙන් කර ගන්නකොට ඒ සිතත් සමග උපදිනවා තවත් ධර්ම ටිකක්. ඒවට කියන මොනවද? චෛතසික මොනවද? චෛතසික නැත්තම් චේතසික. ඒකේ තියෙන සමහර චෛතසික වලින් මේ කෝපේ හොඳ නරක විඳිනවා. සමහර ධර්ම වලින් කෝපේ හැඳින ගන්නවා. සමහර එක ධර්මයකින් කෝපේට ඇලෙනවා. නැත්තම් කෝපය හොඳ නෑ කියලා ගැටෙනවා. ඒ වගේ මේ සිතත් එක්ක එක එක දේවල් මිශ්‍ර වෙලා තියෙනවා. ඒකට කියනවා චෛතසික කියලා. චෛතසික. ඒ මිශ්‍ර වෙන චෛතසික වලිනුත් එක එක වැඩ කරනවා. මොකද්ද? කෝපයට ඇලෙන එක ලෝභයේ වැඩ. වැඩි. කෝපයේ රස විඳින එක වේදනාවේ වැඩි. හොඳද නරකද කියලා. කෝපය හැඳින ගන්න එක සංඥාවේ වැඩි. ඒ වගේ එක එක චෛතසික වලින් එක එක වැඩ සිද්ධ වෙනවා. හැබැයි මේ සියලු දෙනාම එකතු වෙලා අපි තු මම කෝපේ මතර බොනවා කියලා. මේ සියලු දෙනාම එකතු වෙලා කයත් යොදාගෙන වතුර එක බොන්නට ඕනේ. මෙන්න මේ වැඩේ එකමුතුව සිතයි කයයි එකතු කරගෙන චෛතසික ධර්මත් එකතු කරගෙන මේ කෝප
කෝපෙන් වතුර බොනවා කියන වැඩේ කරන්නට සිතේ නායකයෙක් ඉන්නවා. එයාට කියනවා චේතනාව කියලා. චේතනාව. චේතනාව තමයි උත්සාහවත් බව. මොකද්ද? සිතෙන් කරන නානා කෘත්‍යවලට හැම ධර්මයක්ම උත්සාහවත් කරලා ඒ වැඩේ සිද්ධ කරන මූලිකයා ප්‍රධානියා තමයි චේතනාව. චේතනාව නැතිනම් සිතට වැඩ කරන්න බෑ. සිතට තමන්ගේ අයත් වැඩේ කරත හැකි. අරමුණ ගන්න එක කරන්න පුළුවන්. වේදනාවට රස විඳින එක කරන්න පුළුවන්. හැබැයි අර කියන කෝපේ අරගෙන වතුර බොනවා කියන වැඩේ කරන්න බෑ චේතනාවක් තිබුණ නැතිනම්. චිත්තචෛසික ධර්ම තම තමන් අයත් වැඩ කරනවා. හැබැයි ඔක්කොම එකතු කරගෙන පොදු වැඩේ වතුර බොනවා කියන පොදු වතුර බොන්න කියලා වෙනම චෛසිකයක් නැහැ. කෑම කන්න චෛසිකයක් නැහැ. එහෙම එකක් නැහැ. අරමුණේ රස විඳිනවා. අරමුණ හඳුන ගන්නවා. මේ තමයි එක එක චෛසිකවල කෘත්‍ය. මේ සියලු දෙනා එකතු කරගෙන සාමූහික වැඩක් කරනවා අපි. වතුර බොනවා, කෑම කනවා, බණ කියනවා, කතා කරනවා. ඒකට මේ හැමෝම එකතු කරන් යන්න ඕනේ. දැන් අපි ගියා පින්කමක් කරනවා. පින්කමක් කරනකොට එක්කෙනෙක් මල් හදනවා, එක්කෙනෙක් මේ එක එක වැඩ කරනවා, නානා වැඩනේ කරන්න එක එක්කෙනා. දැන් මේ හැමෝම එකතු කරගෙන නේද? හැමෝම එකතු කරගෙන පින්කම කරන කෙනෙක් මූලිකෙක් ඉන්නවනේ. උන්වහන්සේ කෙනෙක් ගිහලා අහන්නේ මොකද්ද ඊළඟට කරන්න මොකද්ද කියන්නේ? උන්වහන්සේ කියන්නේ මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. උනන්දු කරවන්නේ. ටිකක් අද වහීද දන්නේ නැහැ. නෑ නෑ කලබල වෙන්න එපා යංකු කරගෙන යංකු. කොහොමද උනන්දු කරවලා මේ පණ ගහලා අරගෙන මේක කරන්න මූලිකයෙක් ඉන්නවා. ඒ වගේ සිතේ ඉන්නවා ප්‍රධානියෙක්. එයාට තමයි චේතනාව කියලා කියන්නේ. ඒ නිසා චේතනාව අපි අද කරන වැඩවල කටයුතු නිමා කරන්නට උපකාර වෙන කෙනා. එයා නැත්තම් මේ කිසිදු වැඩක් කරෙන්නේ නැහැ. චේතනාව තමයි උත්සාහවත් බව. මම මේ දේ කරනවා. මම කතා කරනවා. මම බණ කියනවා. මම වන්දනා කරනවා. ගෙදර අතු ගානවා කියලා අපිට හැඟීමක් එනවා නේද? තමන් මේ දේ කරනවා කියලා. ඒ හැඟීම එන්නේ චේතනාවේ කෘත්‍ය අපිට තේරෙන්නේ. චේතනාවයි එතන වැඩ කරන්නේ. පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසා කර්ම ප්‍රත්‍යය කියන තැන පළවෙනි සහජාත කර්ම ප්‍රත්‍යයෙන් කියන්නේ චේතනාව නිසා එදිනෙදා වැඩ කටයුතු ටික සිද්ධ වෙනවා කියන එක. හරිනේ පළවෙනි කතාව. දෙවෙනි කර්ම ප්‍රත්‍යය නානාක්ෂණික කර්ම ප්‍රත්‍යය. කමන්නේ වචන නොතේරුණාට නානාක්ෂණික. දැන් චේතනාවෙන් මේ වැඩේ කරානේ අපි. වතුර බොනවා, කෑම කනවා, අපි දැන් සතෙක් මරනවා, දානයක් දෙනවා. මේ ඔක්කොම ක්‍රියාකාරකම්නේ. මොන ක්‍රියාකාරම කර්ම කරන්න චේතනාවක් ඕනේ? මොන ක්‍රියාකාරකම කරන්න චේතනාවක් ඕනේ? චේතනාවේ ප්‍රභේද දෙකක් තියෙනවා. හොඳ චේතනා, නරක චේතනා. සමහරලාට අනුන්ට හිංසා කරන්න ඕනකම තියෙනවා. සමහරලාවට උදව් කරන්න ඕනකම තියෙනවා. ත්‍රකා හොඳද නරකද කර්මයක් වෙන්නේ චේතනාවේ ස්වභාවය අනුව. සමහරලාට දොස්තර කෙනෙක් මිනිස්සෙට උදව් කරනවා, උදව් කරන්න බෙහෙත් දෙනවා. නර්ස් කෙනෙක් උදව් කරන්න බෙහෙත් දෙනවා. හොඳ හිතෙන් මිනිස්සයා මැරෙනවා. මොකද්ද අකුසලයක් වුණාද? නෑනේ, අපි හොඳ හිතෙන්නේ බෙහෙත් දුන්නේ. වැරදිලා වුණා. මේ කෙනේ දන්නේ නැතුව මොනව හරි තිබිලා. මොකද අපි කියනවා කර්මයක් වුණේ ඇයි? ඔබට තිබුණේ හොඳ චේතනාවක්. ඔබට තිබුණේ උදව් කරන චේතනාවක්. ඔබට තිබුණ උදව් කරන චේතනාව. ඒ විදිහට චේතනාවේ හොඳ නරක බව තීරණය කරන්නේ මොකද්ද තිබිච්ච අදහස? චේතනාවේ කන්ටෙන්ට් එක මොන චේතනාවද තිබුණේ ඔබට කියන එක උඩ තීරණය වෙනවා ඔබගේ හොඳ නරක. දැන් ඔන්න ඊළඟ කතාව තමයි මේ චේතනාවකින් ඉස්සන හැම දෙයක්ම කරෙන්නේ. හොඳට මතක තියාගන්න, අත උස්සනකොට ඇඟිල්ලක් හොලවන එකට මේ හැම දෙයකම චේතනාවක් ඕනේ. හැම දෙයකම චේතනාවක් නැතුව සිද්ධ වෙන කටයුතු කීපයක් තියෙනවා. සමාහලලට චේතනාවේ බලපෑමෙන් තොර වෙන හුස්ම ගන්න එක. නිදන් ඉන්නකොටනේ හුස්ම ගන්නවනේ. මේක චේතනාවේ බලපෑමෙන් තොරව සිද්ධ වෙන එකක්. හැබැයි චේතනාව චිත්තජ රූපයක් ලෙස චේතනාව බලපානවා වෙන ක්‍රමයකට. නමුත් හිතලා චේතනාත්මී චේතාන්විතව කරන එකක් නෙවෙයි.
රුධිර සංසරණය බලන්න. මේක ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලිය. හැබැයි අනිත් හැම ක්‍රියාවලියකටම ඇඟිල්ලක් හෙලුවත් වටපිට බැලුවත් ඇසිපිය ගැහුවත් චේතනාවකින් කරන්න. චේතනා මුල් කරන් කරන්න. ඒක චේතනාව නිසා කායික වාචික මානසික ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ඊළඟට මොකද්ද බුදුරයන් ඇස දේශනා කරන්නේ? මේ චේතනාවේ තියෙනවා පිංගතුනි ඒ ඒ ක්‍රියා සිද්ධ කිරීමට බලයක්. අපි දැන් කියනවා ශ්‍රේෂ්ඨ නායකයෝ කියලා. ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙන්නට ලොකු චිත්ත බලයක් ඕනේ. ප්‍රශ්න දරාගෙන ඉවසගෙන නිന്ദා අපහාස විඳගෙන මිනිස්සු අතර තියෙන ප්‍රශ්න විසඳමින් හැමෝම එකතු කරගෙන ඒ ගමන යන්නට ඕනේ. ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙන්න මහා බලයක් හිත තුළ තියෙන්නට ඕනේ. ඒ නිසායි අපි හැමෝටම ඒ වගේ කෙනෙක් වෙන්න බැරි. අපි එතකොට ඒ වගේ කෙනෙක්ට ගරු කරනවා. අපිට කරන්න බැරි දෙයක් කරා. කරන්න බැරි විදිහකට සමාජයක් දියුණු කරා. සමාජයක් එකතු කරා. බුදුරජාණන් වහන්සේ කියන තිබුණේ නානා කුලවල ඉන්න පිරිසක් එකතු කරගෙන මහා දැවැන්ත කාර්යයක් කරා. සංඝ සමාජය බිහි කරලා. බෞද්ධ සමාජයක් බිහි කරලා. උන්වහන්සේ ජීවත් වෙනකොට ඒක කරේ. අනිත් ශාස්ත්‍රවරුන්ගේ ගොඩක් වෙලාවට වෙලා තියෙනවා උන්වහන්සේ නැති කාලේ මේක පැතිරිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙම උන්වහන්සේට පුළුවන් වුණා මහා පිරිසක් එකතු කරගෙන දැවැන්ත සමාජ ක්‍රමයක් නිර්මාණය කරන්න. භික්ෂුන් වහන්සේලා අතර. ඒ ශ්‍රේෂ්ඨ නායකත්වයක්. ඒ ලොකු බලයක් උන්වහන්සේගේ හිතේ තිබිලා තියෙනවා. සමහර නායකයෝ ඉන්නවා රටවල් බේර ගන්නවා ප්‍රශ්නවලදී. රටවල් දියුණු කරන එකට ලොකු බලයක් ඕනේ. ඒක ලොකු ශක්තියක් ඕනේ හිතට. ඒ වගේ මතක තියාගන්න. චේතනාවට තියෙන දෙවන්ත ශක්තියක් හිතේ. ඒ මේ අනිත් ධර්ම වලට වැඩිය. ඒ නිසා තමයි යා මූලික වෙලා මේ වැඩ කරන්නේ. අතිරේක බල සහිත, අතිරේක හැකියාවක්, අතිරේක වේග සහිත බවක් මේ චේතනාවේ තියෙනවා. මේ වේගය මේ ක්‍රියාවට වැය වෙනවා. මතක තියාගන්න. දැන් හොඳට ආයතනයක් කියන් පරිපාලනය කරපු කෙනෙක් දන්නවා ඇති. කොටි මෙතන gedara පරිපාලනය හිතන්න. ළමයි ටිකක් එක gedara බලා ගන්නකොටනේ ශක්තිය වැය වෙනවන්නේ. සමාහට එපා වෙනවනේ. අයියෝ මොකද්ද මේ කියලා අමාරු දරන්න අමාරු වෙනවනේ සමාහල්ලා. හිතන්නකො හොඳ මහා දැවැන්ත ආයතනයක් පාලනය කරනකොට කුච්චර මානසික ශක්තියක් වැය වෙනවා ඇති. ඒ වගේ මේ චේතනාවේ තියෙන ශක්තියත් වැය වෙනවා පින්වතුනි මේ වැඩේ කරන්න. ඒ වැඩේ සිද්ධ කරන්න. ඒ ශක්තිය වැය වෙනවා. හැබැයි අතිරේක වැඩක් මෙතන සිද්ධ වෙනවා. මොකද්ද? අපි චේතනාවෙන් වැඩ කරනකොට චේතනාව නිසා අපි එක එක වැඩේ කරා. අපි ළඟ තියෙනවා තව විශේෂ ගතියක්. ඒකට කියනවා ජීවත් වීමේ කැමැත්ත. පාලියෙන් කියනවා භව තෘෂ්ණාව, භව තණ්හාව. භව තණ්හා ජීවත් වෙන්නට කැමැති බවක්. තව තව ඉන්නට කැමැත්තක් අපි තුල තියෙනවා. ඒක හැමතිස්සෙම එළියට එන්නේ නැහැ. අපි මල් පහන් පූජා කරනකොට බණහනකොට ඒක එන්නේ නැහැ. සසර දුක ගැන බණහනකොට ඒක එන්නේ නැහැ. නමුත් අපි තුල නිදානගතව මේ බව තියෙනවා. ඒක කොහොමද ප්‍රකට වෙන්නේ? බණහාට එකපාරට මිනිහෙක් මෙතෙන්ට ටී 50ක් අරගෙන ඇවිල්ලා වෙඩි තියන්නේ නැතුව මොකද එන්නේ? දුවනවනේ කට්ටිය. කෑ ගහගෙන දුවනවනේ. ඒ මොකද ජීවන තෘෂ්ණාව හැමෝ තුනම තියෙනවා. කූඹියෙක්ට මෙහෙම ගල ඇඟිල්ලට මේ තට්ටුවක් කරලා මොකද වෙන්නේ? දුවනවනේ පණ කඩාගෙන. ජීවත් වීමේ ආසාව අපි තුළ තියෙනවා. මුල් බැසගෙන හැම වෙලාවෙම ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි අපි තුළ තියෙන එකක්. ඒක හැම සත්වයා තුළම තියෙනවා රහත් වෙනකම්. මොකද වෙන්නේ? අප නොදැනුවත්වම අර ජීවත් වීමේ ආසාව මේ චේතනාවට බලපානවා. චේතනාවට බලපානවා. අපේ කරන හැම ක්‍රියාවකම චේතනාවට අපේ ජීවත් වීමේ ආසාව බලපානවා.
ඒ නිසා පොඩි වැඩක් සිද්ධ වෙනවා. මොකද්ද? ඒ ආසාව නිසා ඒ ආසාව ඇති වෙන්නේ කවරක් නිසාද? අවිද්‍යාව නිසා අපි මේ ජීවිතේ හරියට තේරුම් අරන්නේ අපි හිතන්ගෙන මේක හොඳයි. මේක සැපයි. මේ අරමුණු අරගෙන ජීවත් වෙන එක තමයි එකම දේ. ඕනම බෞද්ධයෙක් හොවත් කියන්නකෝ. මොකද්ද ජීවිතයේ පරමාර්ථය? හොඳ ජීවිතයක් ගත කිරීම, සාර්ථක ජීවිතයක් ගත කිරීම. කියන්නේ හොඳට ධර්මල්ව හදාගෙන සාර්ථක වෙලා නිවැරදි ලෙස ජීවිතයක් ගත කිරීමනේ අපි අර්ථය ලෙස හඳුන්වන්නේ. ඒ කියන්නේ මොකද්ද? නාම රූප දෙකත් එක්ක වැරදි වැඩ නොකර ඉන්න. මේ නාම රූප දෙක තව වෙලා පවතින එකට කැමති. අරමුණු ගන්න එකට කැමති. පවතිනවට කැමති. ඒක තමයි මේකේ හැටි. ඒ කැමැත්ත. ඒකට හේතුව මොකද්ද? මේකේ පිළිමද යථා අවබෝධයෙන් නැතිකම. බැරි වෙලා හරි මේකේ තියෙන අනිත්‍ය, දුක්ඛය, අනාත්මය ගැඹුරින් තේරුම් ගත්තා නම්, ගැඹුරින් තේරුම් ගත්තා නම් කවදාවත් මේක ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒ නිසා භවතෘෂ්ණාව ඇතිවන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාවයි භවතෘෂ්ණාවයි දෙන්නම අර කියපු චේතනාවට බලපානවා. මතක තියාගන්න. නමන කරු කරු කතා ගොඩක් මම කියන්නේ නේ. කිනේකට ගලපගෙන ඉන්නේ. හොඳට අවධානයෙන් ඉන්න. මේ චේතනාවට අවිද්‍යාවත් බලපානවා, භවතෘෂ්ණාවත් බලපානවා. ඒකෙදි මොකද වෙන්නේ දන්නවද? චේතනාවේ බලයක් තියෙනවා කියවනේ. ඒ බලය පොඩ්ඩක් වැඩි වෙනවා. අපි ඒකට කියනවා පාළි ධර්මයේ අතිරේක වේග සහිත බවක් ඇති වෙනවා. අතිරේක වේග සහිත බව. අතිරේක වේග සහිත බවක් අපේ సంతානෙහි ඇති වෙනවා. ඇයි ඒ? භව තෘෂ්ණාව සහ අවිද්‍යාවේ බලපෑමට ලක්ුණාම. ඒකට පොඩි උපමාවක් මම කියන්නම්කෝ. ඒකට උපමා. ඒක අපිට ඒ අවිද්‍යාවේ සහ භව තෘෂ්ණාවේ බලපෑමට ලක් නොවිච්ච චේතනාවේ ස්වභාවය අපිට තේරුම් ගන්න බෑ. ඒක කාටද ඒ චේතනාව ඇති වෙන ඇත්තේ? අවිද්‍යාවේ සහ භව තෘෂ්ණාවේ බලපෑමට ලක් නොවුණු චේතනාව කාට දෙනව ඇත්තේ? රහතන් වහන්සේරනේ නේ. ඇයිද? අවිද්‍යාවත් නැහැ, භව තෘෂ්ණාවත් නැහැ. උන්වහන්සේගේ චේතනාවයි අපේ චේතනාවෙයි ලොකු වෙනස්කමක් තියෙනවා. ඒක උපමාවකින් තේරුම් ගන්න මේ විදිහට. සමහර කෙනෙක්ට පොඩි කාලේ මොන හරි ලොකු අත්දැකීමක් ඇවිද, දරුණු අත්දැකීමක්. හිතන්නකෝ. අපයෝජනයක් හෝ බයවීමක් වෙයි මොකක් හරියක් වෙලා තියෙනවා. මොකද වෙන්නේ? මේක රිකවර් වුණේ නැතිනම් ලොකු වෙලත් සමහරලාට මේකේ බලපෑම් තියෙනවනේ. සමහරට අර වගේ ඒ වගේ පරිසරයකට යනකොට ගැස්සිලා යනවා. කලබල වෙනවා. අනිත් අය බලන මොකද මේ? අපි නම් තම අපි කලබල නොවන තැන මෙයා ටිකක් ඇබ්නෝමල් නිකන් වෙනස් විදියට හැසිරෙනවා. ඒවල මොකක් හරි වෙනසක් තියෙනවා මෙයාගේ. අපි මනෝ වෛද්‍යවරයෙක් ගාවට එක්කන් යනවා. ගියාම ඔන්න හොයාගෙන යනකොට පොඩි කාලේ ආහාරවල සිද්ධියක් වෙලා මේ වගේ පරිසරයකදී. ඒ නිසා මෙයා මෙතනට එනකොටම එයා නොදැනුවත්වම එයාගේ හිතට අමුතු සිතිවිලි එනවා. එයා ගැස්සෙනවා. එයා වැඩ කරනකොට වෙනස්. තව එකක් බලන්න. අපේ මොනවා හරි හිතේ ප්‍රශ්නයක් තියෙනකොට අපි සාමාන්‍යයෙන් වැඩ කර කර ඉන්නකොට වෙන කෙනෙක් අහනවා නේද? මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ? අද ටිකක් බඩු වැටෙනවා අතින්. අද ටිකක් කල්පනාව මෙයා වෙනවා. කරන වැඩ හරියට කෙරෙන්නේ නැහැ. කෑම එකට ලුණු ටික හරියට වැටිලා නැහැ. මොකක් හරි ප්‍රශ්නයකද හිටියේ කියලා අපි අහනවානේ. ඒත් අපිට අපි සාමාන්‍යයෙන් අතුගාන එක කරනවා. නමුත් එදාට ටිකක් වෙනස්. අපිට පේනවා ටිකක් abnormal ගතියක් බලන් ඉන්න කෙනාට. හැබැයි ප්‍රශ්නේ විසඳුනාම අපි ආපහු සාමාන්‍ය මට්ටමින් වැඩේ කරන් යනවා. අර වගේ කුඩා කාලේ ප්‍රශ්නයකට මුහුණ දීපු කෙනාට මනෝවෛද්‍යවරයා මනෝ විශ්ලේෂණයක් කරලා තෙරපි එක කරලා එයාගේ කතා කරලා එයාගේ හිතේ බය දුරු කරනවා. ඕම නෙවෙයි ඔය ගැන හිතන්න ඕනේ, කිවරයි අතීතයි, ඔය වගේ මෙහෙමයි ලෝකය ගැන කල්පනා කරන්න ඕනේ කියලා එයාට ලොකු උපදෙස් ටිකක් දෙනවා, බෙහෙත් ටිකක් දෙනවා. ටික කාලෙකින් මෙයා සුව වෙනවා. එයාට ඒ තිබිච්ච බය නැති වෙනවා. මෙහෙමයි මෙහෙමයි අපි හිතන්න ඕනේ පුඩා කාලේ වෙච්ච දේ එකක්, දැන් ඔබ වෙන කෙනෙක්, වැඩිහිටි කෙනෙක් මෙහෙම කතා කරා මේ බය දුර වෙලා යනවා එයාට. ඊට පස්සේ එයාට පුළුවන් වෙනවා ඒකට මූණ දෙන්න ආපහු. මොකද කරේ? අවබෝධය ලබා දීලා අර තිබිච්ච මෝහය අනවබෝධය දුරු කරා. අනවබෝධය දුරු කරා. දැන් එයා සාමාන්‍ය වුණා. ඒ වගේ තමයි මතක තියාගන්න.
අර කුඩා කාලේ ලැබිච්ච අත්දැකීමෙන් බලපෑලා තියෙනවා කියලා දන්නේ නැහැ. එයාට තේරෙන්නේ නැහැ. අපිට තමයි තේරෙන්නේ මෙතන ඇබ්නෝමල් ගතිය. අපි හැමෝම ඉන්නේ මෙතන සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා මේ සුභයි මේ ඉෂ්ටයි මේ කාන්තයි මේ මනාපයි අහවල් කෙනා නිසා මට සතුටුයි මේ වගේ අදහස් වල අපි මුල් බැසගෙන ඉන්නේ ගේ දොර දරුවන් පිළිබඳ අපි බැසගෙන ඉන්නේ මුල් බැසගෙන ඒ නිසා අපේ හැම ක්‍රියාකාරකමකටම භවතෘෂ්ණාව අවිද්‍යාව දැඩි ලෙස බලපානෝ අර පොඩි කාලේ අතිරේක අත්දැකීමක් ලැබිච්ච කෙනාගේ වෙනස වගේ තමයි ඒක අපිට තේරුණා නෑ අරයාගේ වෙනස නේද අපිට ඒ අත්දැකීම නෑ ඒ නිසා අපිට තේරෙනවා මෙයා ටිකක් වෙනස් දැන් අපේ වෙනස තේරෙන්නේ නැත්තේ කාටද රහතන් වහන්සේ කෙනෙක් අපිත් එක්ක හිටියොත් නේ තේරෙයි ආ මෙයා ටිකක් හැසිරෙනවා වෙනස් පොයින්ට් එක තේරුණා තේරුණාද ඇයි රහතන් මම බහතනස් දන්නවා මෙයා තාම මේ තමන්ගේ දරුවා කියලා අල්ලගෙන මෙයා තාම තමන්ගේ ගෙදර කියලා අල්ලගෙන මෙයා තාම තමන්ගේ කය කියලා අල්ලගෙන තමන්ගේ ජීවිතය කියලා අල්ලගෙන ඉතින් කොහොමද මෙයා කුසල වැඩ කරත් ඒ වෙනස තේරෙනව උන්හසට කුසලයේ කරනකොට අකුසල් තියනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ ඒ වෙලාවේ යාගේ සිතේට අරක බලපාලා එයා නොදැනුවත්වම අපි නොදැනුවත්වම අර අදහස සත්ව පුද්ගල සංඥා මගේ කියන හැඟීම්ට ඉවත් වෙලා සත්‍ය අවබෝධය වුණා නම් අපේ හිත වැඩ කරන්නේ වෙනස් ක්‍රමයකට එකම දේ දාට ඒ බණක් කියයි නමුත් ඒ වෙලාවේ හිතේ ස්වභාවය වෙනස් ගැඹුරු කෙනක් මං කිව්වේ අප්‍රහීන අවිද්‍යාවේ තෘෂ්ණාවේ බලපෑම නිසා අපේ චේතනාවේ යම් විකෘති වීමක් වෙනවා ඒකට කියනවා අතිරේක වේග සහිත බවක් වෙනවා කියලා රහත් సంతානේ නැහැ රහත් సంతානේ නැහැ රහත් సంతානේ මොකද වෙන්නේ කෝපය ගන්නට ඕන කියලා සිතක් පහළ වෙනවා ඔන්න ගන්නවා ඇයි චේතනාවේ තිනවා කොහොනේ දැන් බලයක් ඒ බලය වැය වෙනවා කෝපය ගන්න වතුර බිව්වා ඉවරයි සිතත් ඉවරයි බලයත් ඉවරයි ඔක්කොම ඉවරයි අපේ කේ වෙන්නේ මොකද්ද අවිද්‍යාව තෘෂ්ණාව දැන් බලපාලා දෙන කෝපය ගන්න කරන්නේ මොකක්වත් මේ අකුසල කර්මයක් නෙවෙයි හිතන්න කුසල කර්මයක් කියලා දානයක් දෙනවා කියලා ඔන්න දානේ මෙන්න මේක උස්සලා පූජා කරනවා මම චේතනාවෙන් මේ ක්‍රියාව කරන චේතනාවේ බලයක් තියෙනවනේ ඒ බලය මේකට වැය වෙනවා හැබැයි පොඩි වැඩක් වෙලා තිනවා අපිට අපි ළඟ අවිද්‍යාව තෘෂ්ණාව අප්‍රහීන නිසා අපේ මේ දානමය චේතනාවට මේක බලපාලා මොකද උනේ අතිරේක වේග සහිත බවක් අපි තුල ඇති වෙලා තියෙනවා චේතනාවේ මේ ක්‍රියාවට චේතනාවේ ශක්තිය වැය වුණාට අතිරේක වේග සහිත බව ඉතිරි වෙනවා ඉතිරි වෙනවා ඒක වැය වෙන්නේ නැහැ මේකට ඒක ඇති උනේ ඇයි ජීවිතය ගැන බලාපොරොත්තු වෙන භව තෘෂ්ණාව ජීවිතය ගැන අනවබෝධයෙන් අවිද්‍යාව ඒ අතිරේක වේග සහිත භව කරන්නේ ඒ වේග සහිත භවෙන් සිද්ධවන්නේ ඒක පොදුවේ තියෙන්නේ වෙන් කරන්න බෑ වේගය වැඩි වෙලා අතිරේක වේග සහිත බවක් ඒකෙන් කොටසක් වැය වෙනවා මේ වැඩේට ඉතිරි කොටස තව නාම රූප ටිකක් උපදවන්නට ඉතිරි වෙන්නේ ඒ වේගයෙන් තමයි ඒකට කියනවා කර්ම වේගය කියලා ආල දින වචනේනේ කර්ම වේගය ඒ කර්ම වේගයෙන් තමයි අලුතෙන් ප්‍රතිසන්දි හම්බෙන්නේ විපාක චිත්ත චෛතසික කර්මජ රූප උපදවන්නේ කර්ම ප්‍රත්‍යයටතේ ඒ කිව්වේ කටත්තාච කුසලා කුසලං කම්මං කටත්තාච රූපානං විපාකානං කන්ධානං කම්ම පච්චේන පච්චේ කිව්වේ ඕකට ගැඹුරුයිනේ චේතනාව තියෙනවා චේතනාවෙන් ඒ වැඩ කරන චේතනාවට බලයක් තියෙනවා ඒ බලෙන් තමයි වැඩ කරන්නේ නමුත් අපේ අවිද්‍යා තෘෂ්ණාව අප්‍රහීන නිසා ඒකට බලපානවා චේතනාවට අනුසය ඒ නිසා ඒකේ අතිරේක වේග සහිත බවක් එනවා ඒ වේග සහිත බව සම්පූර්ණයෙන් ක්‍රියාවට වැය වෙලා අවසන් වන්නේ නැත
ඒ වේග සහිත භවෙන් නැවත භවය ඇති කරනවා. විපාක චිත්ත චෛතසික ඇති කරනවා. එක කර්මයකින් එක භවයක් සම්පූර්ණයෙන් ඇති කරනවා. එකම කර්ම චේතනාවෙන් ප්‍රතිසන්දිහිත භවාංගහිත මේ සියල්ල ඇති කරනවා. එක භවයේ තියෙන ඔක්කොම සිත් නෙමෙයි ප්‍රධාන සිත් ටික ජීවනාලය. දැන් එකෙන් තව එකක් ඔප්පු වෙනවා. කර්මයේ වේගයෙන් ඔක ඇති උනේ. මේ කර්මයේ වේගය සීමා සහිත වේද සීමා රහිත වේද? සීමා සහිතයිනේ. ඇයි? දැන් හිතන්නකෝ අපි කර්මයක් කරනවා මොකක් හරි බලයකින් මේක කරනවා මේ කුචේතනාවෙන් කරනවා. මේ දෙන දානේ වැඩි දියුණු කරන්න බැරිද හෙට මට? මීට වඩා හොඳට දන් දෙන්න බැරිද? මීට වඩා තියුණුවට දන් දෙන්න බැරිද? මගේ දානමය හැකියාව වැඩි කරන්න පුළුවන් කියන්නෙම කලින් දීපු දානේ හැකියාවේ සීමාවක් තිබුණා කියන එක නේ. ඊට වඩා වැඩි කරන්න පුළුවන් කියන එක නේ. ඒ කියන්නේ අසීමිත නැහැ කියන එක අසීමාන්තික සීමා සහිතයිනේ මගේ හැකියාව හිතේ. මොකද දානේ කියන්නේ අනිත්‍ය දෙයක්. ඒක තා වැඩි කරන්න පුළුවන් යනුම. හොඳට හිතන්න. මට දානමය හැකියාව වැඩි කරන්න පුළුවන් කියන්නෙම 100%ක් දීලා නැහැ මන්නේ. ඒ කියන්නේ ඒකේ හැකියාව තව වැඩි කරන්න පුළුවන් කියන්නේ ඒක සීමා සහිතයි කියන එක නේද? එහෙනම් කර්ම වේගයේ සීමා සහිත හැකියාවක් තියෙන්නේ. ඔන්නේ කර්ම වේගෙන් තමයි භවය ඇති කරේ. ඒ භවයේ පහළ වෙන සියලු පටිසන්ධිසිත, භවාංගසිත, මූලිකසිත සියල්ල මේ කර්ම වේගය. එක කර්ම චේතනාවක එක භවයක්. මේ කර්ම වේගය ඉවර වෙන්නේ නැද්ද දවසක? ඉවර වෙනවා. කර්ම වේගය ඉවර වෙනකොට මොකද වෙන්නේ? කර්ම වේගෙන් ඇති කරපු භවයත් ඉවර වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ ඉපදුනා නම් මැරෙන්න ඕනේ අනිවාර්යෙන්. ඇයියේ උපදින්නේ කර්මයෙන් නම් කර්මය අනිත්‍ය නම් කර්මයේ වේගයේ සීමා සහිත නම් කර්මයේ හැකියාව සීමා සහිත නම් ඉතින් කොහොමද නිත්‍ය භවයක් ලැබෙන්නේ? මේක බෝධිසත්ත්වවදී තීරණය කරේ බුදු වෙලා නෙමෙයි. උද්දකරාම පුත් ආලාරකාරාමට කිව්වේ ඒකනේ. ඔබ කතා කරන්නේ මේ සමාපත්තිය නිසා ඉපදිලා නිත්‍ය භවයක් නම් මට ඒක පිළිගන්න බෑ. මොකද උන්වහන්සේ දන්නවා ඒ සමාපත්තියේ හැකියාව වැඩි කරන්න පුළුවන්, ධානයේ බලය වැඩි කරන්න පුළුවන්. වැඩි කරන්න පුළුවන් යනුම දැන් ඉන්න මට්ටම හැකියාව සීමා සහිතයි. ඒක නිසා වැඩි කරන්න පුළුවන් උනේ නේ. එහෙනම් සීමා සහිත කර්මයකින් උපදින භවය සීමා රහිත වෙන්න බෑ. මොකද ඒක ඉවර වෙනකොට ඉවර වෙනවා. මතක තියාගන්න. කර්මයෙන් කරන්නේ මේ ප්‍රතිසන්දිය දීලා නවතර වෙන එක නෙමෙයි. ඉදිරි ටික යන්නේ වෙනම හිත වෙනම එකක් නෙමෙයි. ඒ කර්මයෙන්ම තමයි ප්‍රතිසන්දි හිත, භවාංග හිත නැවත 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 උපදවන්නේ. එකම කර්මයකින්. ඒ අතරතුරේ අපිට ජවන සිත් මේ වෙන වෙන සිත් පහළලා අපි වැඩ කරනවා. නමුත් ඒ වගේ සිත් පහළ නොවන හැම අවස්ථාවකම භවාංග හිත කියලා මූල හිතක් පහළ වෙනවා. ඒ ඔක්කොම සිත් පහළක මූලික හිත් ටික පහළ කරවන්නේ එක කර්ම චේතනාවකින්. එතකොට ඒ කර්ම චේතනාවේ හැකියාව අවසන් වෙනකොට භවාංග හිත් උපදින එක නතර වෙන්නට ඕනේ. නතර වෙනවා කියන්නේ මැරෙනවා කියන එක. හිතන්න එපා ප්‍රතිසන්දිය විතරක් දීලා අවසන් කරනවා. නෑ 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 නෑ. ප්‍රතිසන්දිදායක කර්මය යනු මුළු ජීවිතේම අරගෙන යන කර්මය. ඒකෙන් කියන්නේ ජීවිතේ හැම දෙයක්ම කර්මය අනුව තීරණය වෙලා කියලා. අපේ ආයුෂය ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ කර්මය අනුව. ප්‍රතිසන්දි දීපු කර්මය අනුව. ඊට කලින් මැරෙන්න පුළුවන්. ප්‍රතිසන්දි දීපු කර්මයට තියෙන ආයුෂයට වඩා වැඩිපුර ජීවත් වෙන්න බෑ කිසිම කෙනෙකුට. කිසිම කෙනෙකුට බෑ. එතකොට මේ තමයි කර්ම ප්‍රත්‍ය. කර්මයේ කර්ම මොකද කිව්වේ? චේතනාව තමයි කර්මය. චේතනාවෙන් ඒ වැඩ කරනවා, ඒ හැකියාව ෂය වෙනවා. නමුත් අපිට වෙනවා අපේ අවිද්‍යාව තෘෂ්ණාව නිසා ඒ කර්මයට අතිරේක වේග සහිත බවක් එනවා. අර වැඩේට සියල්ල වැය වෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේගේ සියල්ල වැය වෙලා අවසන් වෙනවා. අපේ වෙන්නේ මොකද? අතිරේක වේග සහිත බව ඉතිරි වෙනවා. ඒකෙන් නැවත සිතක් උපදවනවා ඒ වේගෙන්. ඒ නිසා මරණකොට නැවත උපදිනු නැවත උපදිනු නැවත උපදිනු. දැන් කරන්න තියෙන මොකද්ද? උපදින එක නවත්තන්න නම් මේ වේග සහිත බව විපාක දෙන එක නවත්තන්න එපේ. ඒ වේග සහිත බව රැස් වෙන්නේ කවරක් නිසාද? අවිද්‍යා තෘෂ්ණා නිසා. එහෙනම් අවිද්‍යා තෘෂ්ණාව දුරු කරන්න ඕනේ. ඒකට විදර්ශනා වඩන්නට ඕනේ. ඊළඟට දැන් ඔන්න කර්ම ප්‍රත්‍ය. විපාක ප්‍රත්‍ය කියව මොකද්ද? අර කර්ම වේගය නිසා උපදිනවා චිත්තචෛසික ධර්ම.
විපාක සිත් ප්‍රතිසන්දි සිත් භවාංග සිත් මේවට කියනවා කර්ම විපාක සිත් කියලා. මේ සිත්වල ස්වභාවය එක තේරුම් ගන්න. මේ සිත්වල ස්වභාවය තමයි නිරුත්සාහ ශාන්ත. නිරුත්සාහ. නිරුත්සාහ කියලා කියන්නේ උත්සාහ අඩුයි නෑ උත්සාහ නෑ. ඇයි මේ විපාක සිත් උපදවන්නේ අර කර්ම වේගයෙන්. ඒ කර්ම වේගයෙන් මතුවෙන එකක් ඒක. ඒ නිසා එයා තුල උත්සාහය නැහැ. කර්ම හිත එහෙම නෙවෙයි. එයා ඒ හිතෙන් තමයි වැඩේ කරන්නේ. ඒ හිතෙන් වැඩේ සිද්ධවන්නේ. ඒක මෙහෙම හිතන්නකො. දැන් ඔන්න මිනිස්සෙක් මෙතන ඉන්නවා. දැන් හොතල බලන්න මගේ අත දිහා. මෙතන ඉන්නවා. එයාට මෙතනට යන්න ඕනේ. පළවෙනි එකේදී එයා ඇවිදගෙන එතනට යනවා. ඇවිදගෙන යනකොට මොකද උනේ? එයාම ඇතුලෙන් ශක්තිය ජනනය කරගෙන නේද? එයා ගමන ගියා. මෙයා මෙතන ඉන්නකොට වෙන කෙනෙක් තල්ලු කරනවා. එතන මොකද උනේ? එතන උනේ බාහිර බලයක එයාට නිශ්චලව හිටියත් එයා තල්ලු කරන් යනවා. එයා 아무තු දායකත්වයක් දීලා නැහැ. ඉන්න පුළුවන් නේ හොඳට නිස්සබ්දව ඉන්නවා භාවනා කරනවා වගේ තල්ලු කරගෙන යනවා. දැන් මා මේ පුටුවෙත් එක තල්ලු කරන් ගියොත් එහෙම මගේ උත්සාහයෙන්ද ගිහිලා තියෙන්නේ? නැහැ. මන්තුල උත්සාහය තිබිලා නැහැ. බාහිරෙන් උත්සාහය ඇවිල්ලා තියෙන. බාහිරෙන් තල්ලු ඇවිල්ලා තියෙන. කර්මසිට කියලා කියන්නේ අර මිනිස්සයා තමන්ම නැගිටලා යනවා වගේ සිට ටිකක්. ඒවල තියෙනවා ජවය, බලය, උත්සාහවත් බව. විපාකසිට කියන්නේ කොහොමද? පුරාණ කර්ම වේගයෙන් උපදින සිත් ටිකක් හරියට වෙන කෙනෙක් කියලා තල්ලු කරා වගේ. ඒවවල නැහැ. ඒක ඇතුලේ නැහැ උත්සාහවත් බව. නිසා නිරුත්සාහයි ශාන්තයි. ඒ ගතිය තමයි විපාක ප්‍රත්‍යයට දෙකියුවේ. අවසන් කරනවා මම. දැන් බලන්න ඔන්න විපාක සිතක් තමයි උපදින්නේ ප්‍රතිසන්දිය ලෙස. විපාක සිතක් තමයි හැමතිස්සෙම පහළ වෙන්නේ භවාංග සිත් ලෙස. ඊට පස්සේ ඒ භවාංග සිත් වලින් අපි වෙන වෙන සිත් ඇති කරගෙන වැඩ කරනවා. දැන් අපි කතා බහ කරනකොට භවාංග සිත් නතර වෙලා ඔන්න වෙන සිතකින් කතා බහ කරනවා. ආයි භවාංග සිත් රෙනවා. ආයි කියනවා කරනවා ආයි භවාංග සිත්. එහෙම තමයි වෙන්නේ. නැවත නැවත චිත්ත પરම්පරාව භවාංග හිතට වැඩෙනවා. ඩිෆෝල්ට් සිත. ඒ අතරතුරේදී වෙන වෙන සිත් පහළලා වැඩ කරනවා අපි. මේ භවාංග සිත තමයි මූල හිත. ඒක එක දිගට තියෙනව නෙවෙයි ඒක ඉපදිනවා බින්දිනවා ඉපදිනවා බින්දිනවා අර ප්‍රතිසන්දි දීපු කර්මයෙන්මයි මේක ඇති කරවන්නේ. ඒක ඇඳලා පෙන්නලා තිබ්බනම් හොඳයි. ඒ සිතෙන්මයි මේක ඇති කරවන්නේ. එකම කර්මසිතකින්. ඒකෙන් ඇති වෙන්නේ මෙයාගේ තමයි ඔක්කොම වැඩේ තියෙන්නේ බලේ තියෙන්නේ. මේ සිත ඒ නිසා ඇති වෙන එකක්. හැබැයි ඒ ඇති වෙන භවාංග සිතෙන් තමයි අනිත් සිත් ටික හටගන්නේ. අපි අද කරන වැඩ කරන සිත් හටගන්නේ ඒකෙන්. දැන් ඔන්න අපි කියනවා තිරිසන් සතෙක්ට නිවන් දකින්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? දුගතියේ. මොකද හේතුව? කොහොමද විස්තර කරන්නේ? තිරිසන් සතාගේ ප්‍රතිසන්දිය දුන්නේ කුසල කර්මයකින්ද අකුසල කර්මයකින්ද? අකුසල කර්මයකින්. අකුසල කර්මයේ වේගය ඉතිරි වුණානේ දැන්. චේතනා අකුසල ඔන්න හිතන්නකෝ. මම ඔන්න ප්‍රාණඝාතයක් කරා කියලා හිතන්නකෝ. ඔන්න ප්‍රාණඝාතයක් කරා. මේකේ ශක්තියක් දැන් ඔන්න චේතනාවෙන් ප්‍රාණඝාතයට වැය වුණා. අවිද්‍යා තෘෂ්ණ අප්‍රහීන නිසා මොකද උනේ? යම් ටිකක් ඉතුරු වුණානේ సంతානේ. දැන් අතිරේක වේග සහිත බව දැන් ඔන්න මේක තියෙනවා. දැන් හිතන්න අවාසනාවකට මරණාසන්නයේදී මේ කර්මය මට ඉදිරිපත් වුණා කියලා දැන් විපාක දෙ. එසේ නොවේවා. නමුත් ඒ වෙලාව හිතන්න වුණා කියලා. දැන් මොකද වෙන්නේ? මේ කර අකුසල කර්ම වේගයෙන් ප්‍රතිසන්දිත හටගත්තා. හොඳ වේද නරක වේද? හැකියාවන් අඩුයි, දුර්වලයි. උපේක්ඛා සාගත සම්තිරණ අකුසල විපාක හිතමද කියන අකුසල විපාක උපේක්ඛා සාගත සම්තිරණ හිත පාළුවේ අකුසල විපාක උපේක්ඛා සාගත සම්තිරණ හිත අකුසල විපාක හිත අතයිනේ ඒ හතෙන් උපේක්ඛා සාගත සම්පටිච්චනේ සම්තිරණ හිත පහළ වෙනවා අර කර්ම වේගය දැන් අහිතකර කර්ම වේගයක් තියෙන්නේ එකෙන් හටගත්තේ ඒ කර්ම වේගයෙන්ම එබඳුම හිතක් ප්‍රතිසන්දි හිත වගේම හිතක් නැවත 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 හට ගන්නවා බවංග හිතලෙස දැන් ඔන්න තිරිසන සතෙක් දැන් ඔන්නම තිරිසන සතෙක් කියලා ඉන්නවද අකුසල විපාක බවංගේ අර කර්ම වේගයෙන්ම හටගන්නේ දැන් හොඳ හිතක් නෙමෙයි තියෙන්නේ මත් මේකෙන් තමයි දැන් ඔන්න අපි තුම බල්ලෙක් වෙලා කියලා දැන් ඔන්න
අපි වගේ ක්‍රියා කරනවා කෑමක් දෙනකොට කනවා හාමුදුර කෙනෙක් දැක්කම ඇඟට පනිනවා නැට්ටවනනවා එයා ප්‍රතිචාර දක්වනවා ඒවා කර්මසිත අපි කරනවා වගේ ඒවසිත දැන් ඒසිත හටගත්තේ අර මූල හිතෙන් නේද මූල හිත අනුව තමයි ඒකේ මේ தත්ත්වේ තීරණය වෙන්නේ මූල හිත දුර්වලයි දැන් ඇයි ඒ අකුසල කර්මයක වේගයෙන් හටගන්න සිතක් ඒකේ කැපැසිටි හැකියාවන් ඔක්කොම අඩුයි දැන් ඒ වගේ අඩු කැපැසිටියක් තියෙන හිතකින් හටගන්න අනිත් හිත වලට ලොකු ලොකු දේවල් කරන්න බෑ කිලෝ 50ක ඇඟක් තියන් කිලෝ 200ක බරක් උස්සන්න බෑනේ බෑනේ හීන ශක්තිමත් කකුල් දෙකක් තියා හීන දුර්වල කකුල් දෙකක් තියන් ඔලිම්පික් මෙඩල් එකක් ගන්න බෑනේ අපි කියනවා ඉතින් බැලපුව ගමන් යාට ඉතින් දුවන්න බෑ ඉතින් කොහොමද කරන්නේ එහෙනම් ඉතින් කකුල් දෙක ලොක් කරගන්න එපේ එතකොට මූලික දේ තමයි යාගේ ඇඟ ඒ ඇඟ අනුව තමයි යාගේ අනිත් වැඩ තීරණය වෙන්නේ ඇඟෙන් කරන අනිත් වැඩ එතකොට බවාංග හිත තමයි මූල හිත ඒ මූල හිත අනුව තීරණය වෙනවා අපි කරන අනිත් ක්‍රියාවල හැකියාවන් ටික කොච්චර දුර යන්න පුළුවන්ද එතකොට අකුසල විපා අකුසල හිතකින් හටගත්ත බවාංග හිතක් නම් තියෙන්නේ මේ ත්‍රිලක්ෂණය කිව්වට තේරෙන්නේ නැහැ හිතට. තව බල්ලෙක් දැක්කොත් අන්න ඒ බල්ලෙක් රණ්ඩු කරන්න තේරෙයි. මේ බණ කියන මමම හොඳට මතක තියාගන්න. මේ බණ කියන මමම තිරිසනෙක් වෙලා මේ බණ ඇහුවට තේරෙන්නේ නැහැ මෙලෝදයක්. ඇයි ඒ? ඉතින් ඒ වෙලාවේ බවාංග හිත දුර්වලයි. ඒ දුර්වල බවාංග හිතෙන් හටගන්නේ ප්‍රබල ජවන හිත ප්‍රබල සිත් කොටිම්ම කියනවා නම් මිනිස්සෙක් වුණා කියන්නකෝ දුර්වල කුසලයකින් අහේතුක කුසලයකින් නෑ sorry දුර්වල ද්විහේතුක ඕමක කුසලයකින් අහේතුක ප්‍රතිසන්දියක් ගත්ත කියන්නකෝ ද්විහේතුක ප්‍රතිසන්දියක් ගත්ත කියන්නකෝ මේ බණ කියපු මටම එදාට මේ බණ තේරෙන්නේ නෑ ඇයි ඒ වෙලාවේ තියෙන ජවන බවාංග හිතේ තත්වයේ අනුව තමයි ඊළඟට පහළ වෙන සිත්වල තත්වයේ තීරණය වෙන්නේ එනිසා විපාක සිත් යනු పూర్ව කර්මය අනුව තීරණය වෙච්ච සිත් ටිකක් එනිසායි අපි කියන්නේ බය නැතුව තිරිසන් වුණොත් නිවන් දකින්න බෑ ද්විහේතුකයාට නිවන් දකින්න බෑ කියලා අපි කියන්නේ එකකින් හිතන්න බෑ තමන් ද්විහේතුකත් හේතු තමන් ත්‍රිහේතුකයි මේක තේරෙනවා කියන්නේ ත්‍රිහේතුකයි ඒකෙන් අදහස් කරන්නේ බලන්න මේ කර්මය නිසා විපාක විපාකසිත නිරුත්සාහය ඒවයි ස්වභාවයේ තීරණය වෙන කර්මය අනුව ඊට පස්සේ ඒ සිත් තියෙනකොට නැවත අලුත් කර්ම අපි කරනවා ඒ කර්ම වලින් නැවත ප්‍රතිසන්දි හට ගන්නවා ඕක තමයි සංසාරය කියලා කියන්නේ ඕක තමයි සංසාරය ওই දෙක අපි තේරුම් ගන්නේ කර්ම ප්‍රත්‍යයයි විපාක ප්‍රත්‍යයයි හරියට තේරුම් ගත්ත දවසට ඒ නිසා මේ පဋාහණේ තියෙන පဋාහණේ කියලා කියන්නේ මේ විදිහට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන අතිශයින්ම ගැඹුරු ප්‍රත්‍යාකාරය විස්තර කරන තැන ඊට වඩා ගැඹුරු ධර්මයක් තියෙනවා ඒ තමයි නිර්වාණ ධාතුව අනුත්පන්න ස්කන්ධයන්ගේ Nirodha ඒකට අපි අනුත්පන්න ස්කන්ධ තේරුම් ගන්නට ඕනේ අනුත්පන්න ස්කන්ධ තේරුම් ගන්නට මේ හේතුඵල සම්බන්ධය තේරෙන්නට ඕනේ හේතුඵල සම්බන්ධය නිසා ඉපදින්නට નિયમિત දුක තේරිලා ඒ දුකෙන් මිදීම නම් වූ නිර්වාණ ධාතුව තේරුම් ගන්න ඊට වඩා ගැඹුරුයි එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රත්‍යාකාරයේ ගැඹුරුයි ප්‍රත්‍ය නිරෝධයෙන් දුක්ක නිරෝධයේ අතිශයින්ම ගැඹුරුයි මේ සෛද්ධාන්තිකව තේරුම් ගැනීම ඊළඟට මේක භාවනාවෙන් මානසිකාර කරමින් ඒ අවබෝධයට එන්නට ඕනේ ඒකට වෙනම උපදෙස් හම්බ වෙන. ඒ වෙලාවට මෙහෙම බලන්න මේ විදිහට බලන්න. එතකොට මෙහෙම අවබෝධයක් එයි මේ විදිහට වැටෙහි. කොහොමද අනුප්පන්න ධර්ම අපි තේරුම් ගන්නෙ? මේ කතා ටික වෙනම එකක්. ඒක වෙනම දේශනා ක්‍රමයක්. ඒ නිසා මේ පဋාණය කියන තැන මතක තියාගන්න මේ වගේ අතිශය ගැඹුරු
සිද්ධාන්ත ගැබ්වෙච්ච තැනක් තමයි මේ පဋාණේ කියලා අපි සජ්ජායනා කරන්නේ. ඒ නිසා අපි ඒක අවබෝධ කරගෙන සජ්ජායනා කළත් නොකරගෙන සජ්ජායනා කරත් මතක තියාගන්න ලෝකයේ අවබෝධ කිරීමට අතිශයින්ම දුෂ්කර සත්වේ පුද්ගලයෙක් නොවි කර්ම රැස් වෙලා ප්‍රතිසන්දි ගන්නවා කියන කතාව තේරුම් ගන්න පဋාණේ. දැන් බලන්න දැන් මෙතන සත්ව පුද්ගල කතා මොනවත් ඕනේ නැහැ නේ මේක විස්තර කරන්නේ. චේතනාව ශක්තිය දැබ්බෙලා හටගත්තා. දැන් එතකොට කෙනෙක් අහන්නේ කොහිද ආත්මය කියලා ප්‍රශ්නේ එන්නේවත් නැහැ ඔකා විස්තර කරලා. මේක දන්නේ නැතුව අහනකොට එනවා කොහිද ආත්මය කෝ කර්මය විපාක දුන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ එනවා. නෝ මේ කතාවේදී එන්නේ නැහැ ප්‍රශ්නයක්. එහෙනම් මේක යම්කිසි ධර්ම ක්‍රමයක්. ඒකේ පොඩි කරුණක් කියන්නට ඕනේ. එතනදී සිත් පහළ වෙනවානේ දැන් කර්ම කරනවා තව සිත් පහළ මේ සිතින් සිතට සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඊළඟ වෙලේ ඒක අනන්ත ප්‍රත්‍ය සමානන්ත ප්‍රත්‍ය විශ්ස කරන්නේ සිතින් සිතට සම්බන්ධයි. ඒ නිසා තමයි යම් කිසි චේතනාවක් විපාක දෙන්නේ ඒ චිත්ත પરම්පරාවටම. ඉතින් ওই ටික විස්තර කරාම කොහිද ආත්මයක් ඕනේද විපාක දෙන්නේ කියන ප්‍රශ්නේ එන්නේවත් නෑ අපිට. ඒ නිසා මතක තියාගන්න පဋාණේ සජ්ජායනා කරනවා කියලා ඒ සජ්ජායනා කරන්නේ හරියට ඕක ඉගෙන ගත්තොත් ඔබ ඔබ හරියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය නියම තැනින් අල්ල ගන්නවා. හැබැයි ඒක ඉගෙන ගන්නට මූලික දැනුම හදා ගන්නට ඕනේ. ඒකට අපි කියනවා අභිධර්ම මාර්ගය වගේ පොතක් ඉගෙන ගන්න. චන්ද්‍රිකා වගේ පොතක් ඉගෙන ගන්න. ඊට පස්සේ ක්‍රමානුකූලව ඒ දැනුම වර්ධනය කරගෙන අවසානයේ පဋාණේ වගේ සූවිසි ප්‍රත්‍ය ඉගෙනගෙන මුළු කතාව තේර මුළු ත්‍රිපිටකෙම ඉගෙන ගන්න ඕනේ නැහැ. නමුත් මේ කතාව තේරෙන්න පටන් ගන්නේ මොකද්ද මං කල යුත්තේ? කොතනද මං යා යුත්තේ? මොකද්ද නිවන් දකින්නවා කියන්නේ කියලා පැහැදිලිකමක් ඔබට ඇති වේ දාට. පිනක් කරනකොටත් හරියට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා පဋාණේ සජ්ජායනා කිරීම ඉතාම ගැඹුරුම ධර්ම පරියායක් සජ්ජායනා කිරීමක්. ඉතින් මේ පဋාණේට අපිට පුළුවන් වන්දනා කරන්න, අපිට පුළුවන් පූජාවන් සිද්ධ කරන්න, විශේෂයෙන් සජ්ජායනා කරන්න සාය පဋාණේ සම්බන්ධයෙන් ධර්ම දේශනා පවත්වන. ඉතින් අද ධර්ම දේශනාවයි මම කර්ම ප්‍රත්‍ය විපාක ප්‍රත්‍ය කියන දෙක විතරයි මේ විස්තර කරේ. ඒ දෙක විතරම විස්තර. ඒකත් මේ ඉතාලම කෙටියෙන් විස්තර කරන්න උනේ. ඉතින් අපි තේරුම් ගන්නට ඕනේ මෙවන් වූ ධර්මයක් අපිට දේශනා කරන්නට අහන්නට ලැබුණේ එක ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් මේක තනියම අවබෝධ කරපු නිසා වෙන කෙනෙකුගේ උපකාරයකින් තොරව. ඒ නිසා ඒ උත්තම පුද්ගලයාගේ ඒ සූවිසි ප්‍රත්‍යඥාණයට අපගේ සිතෙන් කයෙන් වචනෙන් උත්තමාංග නමස්කාරය වේවා කියලා සාදුකාර දෙන්නට ඕනේ. ඉතින් අද දවසේදී ගිය වර්ෂයේ සිද්ධ කරා ලෙසටම පිළියන්දල ස්වාරපොළ පදිංචි ගුණපාල කීනගහපිටිය මහතා සහ සුදුමණිකේ විජේකෝන් මහත්මිය ඇතුළු දූදරුවන් විසින් ගිහත්ත කීනගහපිටිය පුතා සහ ගිහන්ත කීන ගහපිටියේ පුතා සහ ධනුෂ්කා කීන ගහපිටියේ දුව දිනංජා පාදුක්ක දුව සහ ස්කොට් ඩුමන් පුතා කියන මේ සියලු දෙනාම එකතු කරගෙන අද දවසේදී විශේෂ පဋාණ පූජාවක් සජ්ජායනාවක් දේශනාවක් සිද්ධ කරන්නට කියලා සියලු කටයුතු සංවිධානය කරා. ඉතින් මේ මහත්න මහත්මීන්ගේ ඒ අනුග්‍රහය නිසා අද දවසේදී වටිනා ධර්ම දේශනාවක් ගැඹුරු ධර්ම කරුණක් අහන්නට හැකියාව ලැබුණා. ඒ වගේම ඒ පဋාණේ අවබෝධ කරා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඥාන මහිමයට දැන් පූජා සත්කාරක් සිද්ධ කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ ගැඹුරු ධර්ම පරියාය මහා සංඝරත්නයේ වඩම්මවලා උන්වහන්සේලා සමග සජ්ජායනා කිරීමටත් දැන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ පිළියන්දල ස්වාරපොළ පදිංචි ගුණපාල කීන ගහපිටිය මහතා සුදුමණිකේ විජේකෝන් මහත්මිය ඇතුළු ඒ ගිහන්ත කීන ගහ පිටිය, ධනුෂ්කා කීන ගහ පිටිය, දිනංජා පාදුක්ක සහ ස්කොට් ඩුමන් කියන ඒ දරු දරුවන් එකතු කරගෙන මේ සිද්ධ කරා වූ කුසල කර්මය ඒ පින්වත් හැම දිනාටම සසර වසනාතුරාවට මිත්‍යා දෘෂ්ටියකට නොවැටි සම්‍යක් දෘෂ්ටියෙම පිහිටා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා හමුවෙහි ධර්මය අධ්‍යයනය කොට ධර්මය ශ්‍රවණය කොට ධර්මය අවබෝධ කරගෙන මේ භයංකාර සසරෙන් එතරව අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට ඒ පින්වත් සියලු දෙනාටම මේ කුසලයේ උපකාර වේවා කියලා අපි විශේෂයෙන් පුණ අනුමෝදන් කරනවා. ඉතින් අරමුණ තමයි අති ගැඹීර සමන්ත පဋාණ ධර්මයේ පිළිබඳව බොහෝ දෙනා දැනුවත් කිරීම පිළිබඳ කුසල චේතනාවත් සම්බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් සුරක්ෂිතව පැවැත්වියා කියන අදිෂ්ඨානයත් මහා කම්මဋාහනාචාර්ය ත්‍රිපිටකදර නා වූ විනී අරිය ධම්මාභිධාන
අනුනායක මාහිමිපාණන් වහන්සේගේ 84 වන ගුණානුස්මරණ ජන්මදිනය සිහිගැන්වීමත් ඉතාම කෙටිම කාලයකින් පහසුම ආකාරයකින් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණය සාත්සාත් කර ගැනීමටත් හැකි වේවා කියන අදිෂ්ඨානයෙන් තමයි මේ සිද්ධ කරන්නේ. මේ සියලු අදිෂ්ඨානයන් එසේම සිද්ධ වේවා. ගම්භීර පဋාණ ධර්මයේ බොහෝ දෙනා අවබෝධ කර ගනිත්වා ඒ පිළිබඳ ධර්මයේ ශ්‍රවණය කරත්වා සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂිතව පැවති බොහෝ මිනිසයන්ට බොහෝ සත්වයන්ට මේ ගැඹුරු ධර්මයන් අවබෝධ කරන්නට තේරුම් ගන්නට හැකියාව ලැබී නිවන් මාර්ගය ගමන් කරන්නට සියලු දිනාටම හැකියාව ලැබේවා. ඒ වගේම 84 වන ගුණානුස්මරණ ජන්මදිනය යෙදී තිබෙන අප මහෝපාද්‍ය අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක දුරන්දර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සාසන ධජ කම්මට්ටාන මහා කම්මට්ටානාචාර්ය නා වූ යනි අරිය ධම්මාභිධාන අප උපාධ්‍යයන් වහන්සේටත් මේ සියලු පුණ්‍යෝ එකලෙස අනුමෝදන් වේවා. තමන් වහන්සේ දිව්‍ය තලයක ඉඳගෙන මේ කුසලය සාදු සාදු කියා අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් තමන් වහන්සේ ප්‍රියකර ඒ පဋාණ ධර්මය සජ්ජායනා කිරීමෙන් දේශනා කිරීමෙන් ඒ සඳහා පින්කම් කිරීමෙන් රසපත්තන කුසලය තමන් වහන්සේ සාදුකේ අනුමෝදන් වීමෙන් තමන් වහන්සේගේ අපරිමිත බුද්ධකාරක ධර්මයන්ට තුටුපඳුරක්ම වේවා. මහින්පාණන් වහන්සේද දවසක මේ ගැඹුරු ධර්මයේ ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගෙන ලෝක සත්‍යයට ධර්මයේ දේශනා කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අප හැම දිනාටම කිටි කලකින්ම සුඛ ප්‍රතිපදාවෙන් නිවන් දකින්නට මේ පින හේතු වේවා. ඒ වගේම සෙත්පැතීමක් තියෙන අති ගෞරවනීය මහා සංඝ රත්නයටත් උන්වහන්සේලාගේ ආචාර උපාධ්‍යයන් වහන්සේලාටත් උන්වහන්සේලා මෙලොවට ජනිත කළ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තියෙනවා. අපි අනුමෝදන් වෙනවා. පින්කම වෙනුවෙන් මහත් වේසක් දරා පූර්ණකාර පූර්ණ දායකත්වයේ ලබා දී අපහට පින්කම පිළිබඳ මනා අවබෝධයක් ලබා දී එම කටයුතු සඳහා අපව දිරිමත් කළ පූජ්‍යපාද පස්සර පදුමසිරි ස්වාමින් වහන්සේ ඇතුළු සෝයලම ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම බොහෝ කාලයක පටන් මෙම සෙනසුනේ සියලු වැඩ කටයුතු දරමින් අද දවසේදීත් මේ සියලු කටයුතු සොයා බලමින් කටයුතු කර පින්වත් හැම දිනාටම කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර කරන ඔබ කල්යාණ මිත්‍ර කොස්ගොඩ සමතසීල ස්වාමින් වහන්සේටත් ඒ වගේ මේ සියලු ස්වාමින් වහන්සේලා දෙනම ප්‍රදාන අනිකුත් මහා සංඝරත්නයට මේ කුසලයේ හේතු කරගෙන නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. කරන කියන සියලුම සාසනික වැඩ කටයුතු සාර්ථක කරගන්නට මේ කුසලයේ උපකාර වේවා. තමන් වහන්සේලාගේ සියලු සාසනික අභිමතාර්ථයන් මුදුන් පමුණවාගෙන ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවණින් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ සියලු ස්වාමින් වහන්සේලාට උපකාර වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. සුදුමැණිකේ විජේකෝන් මහත්මියගේ සහ පහත්මියගේ පවුලේ සහ ගුණපාල කීනගහ පිටියේ මහතාගේ පවුලේ අසනීප තත්ත්වයෙන් පසු වෙන සියලුම සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම දෙනාටත් අසනීප තත්ත්වයෙන් පසු වෙන අශිනී දුවගේ අශිනී මැතිණියගේ දුවගේ පියා පියතුමාටත් අශිනී පියාටත් එම පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත් ලැබේවා කියලා අපි සියලු දෙනාම ආශිර්වාද සිද්ධ කරන පින්කම් වෙනුවෙන් අපට උදව් කර ගංගාරාම මධ්‍යස්ථානයේ දායක සභාවේ සහ අවට සිටින ඒ ප්‍රදේශවාසී හැම දෙනාටමත් සිත සාන්ති යහපත උදා වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරලා තියෙනවා. පින්කම සඳහා විදේශ සිට නන් අයුරින් සහය දුන් දූ දරුවන්ටත් අනෙකුත් සියලුම දෙනාටත් සිතක් ශාන්තියක් යහපතක් සිද්ධ වේවා කියලා කල්යාණ මිත්‍රත්වෙන් ආශිර්වාද කරලා තියෙනවා. තවද අප නමින් මිය පරලොව සපත් දෙමාපියන්ටද සහෝදර සහෝදරියන්ටද අනෙකුත් නෑදායන් ඇතුළු සියලුම දෙනාටද පින්පෙත් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සසර ගමන කෙටි කරගෙන නිවනින් සැනසෙත්වා කියලා ඥාතීන්ටද පින් අනුමෝදන් කරනවා. නායුවෙන සුධර්මා රාමී අනුශාසක සුමෙත්තා සිල් මෑණියන් පැමිණ සිටිනවා. එතුම් ඒ උන්වහන්සේටත් මේ කුසල සම්භාරය නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් පිණිසම හේතු වේවා. කරන සියලුම සාසනික වැඩ කටයුතු අභිමතාර්ථයන් සමෘද්ධ කරගෙන ප්‍රාර්ථනීය බෝධි ඥානයක් කරා යෑමට
සුවසේ ලැබේවා කියලා විශේෂයෙන් ආශිර්වාද කරනවා. දැනගන්න ලැබුණු පරිද්දෙන් ඒ යක්ෂී රෝගයක ආබාධයක් සඳහා ප්‍රල්ල කර්මයක් සිද්ධ කරනකොට සිදු අත්වැරදීමකින් දැඩි අපහසුතාවයෙන් පසුවෙන අප අස්මදාචාර්ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේටත් මේ සිද්ධ කරන්ට යෙදෙන සියලු කුසලානුභාව බලයෙන් ඉක්මනින් මේ යක්ෂී රෝගයේ සුව වේවා, ඒ කායික රෝග යටපත් වේවා, ස්කායික මානසික සැනසෙල් උදා වී තමන් වහන්සේ සිදු කරන ඒ අපරිමිත බුද්ධ ශාසන සේවය චිරාත් කාලයක් සිද්ධ කිරීමට නිදුක් නිරෝගී සම්පත් ඉක්මනින්ම ලැබේවා කියලා විශේෂයෙන් අපි ආශිර්වාද සිද්ධ කරනවා. මෙසේ ප්‍රාර්ථනා පිහිටුවාගෙන හැම දිනම දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ඨා ච දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා. මේ කුසලානුභාව බලෙන් සසර වසනාතුරාවට පස්පව් දසා කුසල් කරන්නා වූ පවිත මිතුරන්ගෙන් දුරින්ම දුරු වීමටත් මෙලව දිවුණුව පරලව සුගතිය කෙලවර නිවන කියා දෙන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර, බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ඇසුර, මහා බෝධිසත්වයන් වහන්සේලාගේ ඇසුර නිවන් දක්නා ජාති දක්වාම ලැබේවා කියන හිතත් ඇති කරගෙන තුන්වතාවක් කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මේ කුසලයේ ආශ්‍රවක්ෂේ නම් වූ නිර්වාණ ධාතුවෙන් සැනසීමටම සියලු දෙනාටම හේතු වේවා කියන හිත ඇති කරගෙන මා කීවාට පසු කියන්න. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චතු. අවසර ස්වාමීනි, මේ පුණ්‍ය කර්මය ආශ්‍රවක්ෂය නම් වූ නිර්වාණ ධාතුව අධිගමනය පිණිසද, සියලු දුකෙන් අත මිදීම පිණිසද, අප සැමටද, මිය ගිය ඥාතීන්ටද, සියලු දෙවියන්ටද, සියලු සත්වයන්ටද හේතු වේවා, වාසනා වේවා. සාදුකාරයක් දෙන්න හැම දිනාටම සාදු කියලා මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා, වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්වන්තරායෝ සුඛී දීගායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච. අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු.
ඉතිපිසු භගවා අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නෝ සුගතු ඉතිපිසු භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතං සාදු 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 ඉතිපිසු භගවා අරහං සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යාවතා භගවා ලෝකේ තිත්තේය තව ශාසනං තාවතා පති ගන්හාතු පූජා ලෝකානුකම්පයා ගන්ධ තේලප්ප දිත්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුනුතං සිද්ධ තේලප්ප දිත්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුනුතං විජ්ජුල්ල තාපදිත්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුනුතං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ සුගන්ධං සීතලං පත්තං වසන්නේ මතුරං සුවං ආනීය මේත
ติกันหาตุมุตเตมะภิวาเสตุโนบันเตอุปัยกัปปิตังอนุกัมปังอุปาทายปฏิกันหาตุมุตเตมะภิวาเสตุโนบันเตสัจจังปริกัปปิตังอนุกัมปังอุปาทายปฏิกันหาตุมุตเตมะภิวาเสตุโนบันเตอรังปริกัปปิตังอนุกัมปังอุปาทายปฏิกันหาตุมุตเตมะภิวาเสตุโนบันเตสัพพังสัตตายปูจิตังอนุกัมปังอุปาทายปฏิกันหาตุมุตเตมะนะกันเถคุณโอปิตังเอตังกุสุมะสันตติปูจยามิมุนินดัสสะสิริปาทะสะโรหิปูจิมิบุตถังกุสุเมนะเนปุญเญนะเมเตนะลัพพามิมุขขังอุปปัมมิลายาติยทาอิทังกายุตตายาติวินาสภาวังสาธุสาธุสาธุภะคะวาอะระหังสัมมาสัมพุทโธวิญญาจรณสัมปันโนสุคโตโลกวิทูอนุตตรโอปุริสธัมมสารทิสัทธาเทวมนุสสานะบุตโธภะคะวาติสักกะโตภะคะวะตาธัมโมสันดิฏฐิโกอัคคาลิโกเอหิปัสสิโกโมปนัยโกปัจจัตถังเวดิตัมโววิญโญหิติสุปฏิปันโนภะคะวะโตสาวกสังโฆสุปฏิปันโนภะคะวะโตสาวกสังโฆนายปฏิปันโนภะคะวะโตสาวกสังโฆสามีจิปฏิปันโนภะคะวะโตสาวกสังโฆยะติดัญจัตตาริปุริสยุกานิอัตถะปุริสพุงกลาเอสภะคะวะโตสาวกสังโฆอาหุนิโยปาหุนิโยลักขิณิโยมัญจลิขารณิโยอนุตตรังปุญญคิณตังโลกัสสาติสาธุสาธุสาธุยัสสุมูลินิสินโนเวสัมมาริวิจยังกะปัตโตสัมปัญญุตังสัตตังวันเตตังโพธิปาทะปังอิเมเตมหาโพธิโลกนาเทนปูจิตาอะหังปิเตนะมัสสามิโพธิราชานะมัสตุเตอามิเจติยังสัมปันสัมปทานิสุปฏิฏฐิตังชาริกธาตุมหาโพธิบุตรรูปังสกลังสดาวันดามิเจติยังสัมปันสัมปทานิสุปฏิฏฐิตังสาริกธาตุมหาโพธิ
බුද්ධරූපං සකලං සදා වන්දාමි චේතියං සම්බතානේ සුපටිට්ඨිතං සාරීරික ධාතු මහෝදි බුද්ධරූපං සකලං සදා සාදු 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 සුභාචම්බන්න රන්සියෝ නීලපීතරත් සේත මංජිට්ඨාච පභස්සරා තන් ලෝකනා තන් සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨා නමාමි සිරසාදරං හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේ ජාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ඥාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විපයුත්ත පච්චයෝ අත්ථි පච්චයෝ නත්ථි පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝති හේතු පච්චයෝති හේතු හේතු සම්පයුත්ත කානං ධම්මානන්තං සමුඨානානං ච රූපානං හේතු පච්චයේන පච්චයෝ හේතු පච්චය ඥානේන චම්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සම්බ දස්සාමි වන්දාමි පූජයාමි ආරම්මන පච්චයෝති රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සද්දායතනං සෝත විඤ්ඤාණ ධාතුය
tan sampayutta kānañca dhammānam ārammana paccayena paccayo gandhāyatanam dhāna viññāna dhātuya tan sampayutta kānañca dhammānam ārammana paccayena paccayo rasāyatanam jivhā viññāna dhātuya tan sampayutta kānañca dhammānam ārammana paccayena paccayo poṭṭabbāyatanam kāya viññāna dhātuya tan sampayutta kānañca dhammānam ārammana paccayena paccayo rūpāyatanam saddāyatanam gandhāyatanam rasāyatanam poṭṭabbāyatanam manodhātuya tan sampayutta kānañca dhammānam ārammana paccayena paccayo sambe dhamma mano viññāna dhātuya tan sampayutta kānañca dhammānam ārammana paccayena paccayo yam yam dhammam ārabbha ye dhamma uppajjanti citta cetasika dhamma te te dhamma te saṃ dhammāna ārammana paccayena paccayo ārammana ñāna jāta cabbanna ransi bhāsuraṃ sambuddhaṃ sabba dassā vinvandāmi pūjayāmahaṃ adipati paccayoti chandadipati chanda sampayutta kānaṃ dhammānaṃ tan samuddhānānaṃ ca rūpānaṃ adipati paccayena paccayo viriyādipati viriya sampayutta kānaṃ dhammānaṃ tan samuddhānānaṃ ca rūpānaṃ adhipati paccayena paccayo cittādhipati citta sampayutta kānaṃ dhammānaṃ tan samuddhānānaṃ ca rūpānaṃ adhipati paccayena paccayo vimansādhipati vimansa sampayutta kānaṃ dhammānaṃ tan samuddhānānaṃ ca rūpānaṃ adhipati paccayena paccayo yam yam dhammaṃ garuṃ kanvā ye dhamma uppajjanti citta cetasikā dhamma te te dhamma te saṃ dhammānaṃ adhipati paccayena paccayo adhipati ñāna saṃjāta cabbanna ransi bhāsuraṃ sambuddhaṃ sabba dassāmi vandāmi pūjayāmahaṃ anantara paccayoti cakkhu viññāna dhātu tan sampayutta kāca dhamma mano dhātuya tan sampayutta kānañca dhammānaṃ anantara paccayena paccayo mano dhātu tan sampayutta kāca dhamma mano viññāna dhātuya tan sampayutta kānañca dhammānaṃ
අනන්තර පච්චේන පච්චයෝ සෝත විඥාන ධාතු තං සම්පයුත කාච ධම්මා මනෝ ධාතුය තං සම්පයුත කානංච ධම්මාන අනන්තර පච්චේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත කාච ධම්මා මනෝ විඥාන ධාතුය තං සම්පයුත කානංච ධම්මාන අනන්තර පච්චේන පච්චයෝ ධාන විඥාන ධාතු තං සම්පයුත කාච ධම්මා මනෝ ධාතුය තං සම්පයුත කානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත කාච ධම්මා මනෝ විඥාන ධාතුය තං සම්පයුත කානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ ජීවහා විඥාන ධාතු තං සම්පයුත කාච ධම්මා මනෝ ධාතුය තං සම්පයුත කානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත කාච ධම්මා මනෝ විඥාන ධාතුය තං සම්පයුත කානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ කාය විඥාන ධාතු තං සම්පයුත කාච ධම්මා මනෝ ධාතුය තං සම්පයුත කානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත කාච ධම්මා මනෝ විඥාන ධාතුය තං සම්පයුත කානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමාන කුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමාන අව්‍යාකතානං ධම්මාන අනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමාන අකුසලානං ධම්මාන අනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අව්‍යාකතානං ධම්මාන අනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අව්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අව්‍යාකතානං ධම්මාන අනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අව්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමාන කුසලානං ධම්මාන අනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අව්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමාන අකුසලානං ධම්මාන අනන්තර පච්චේන පච්චයෝ
เยสังเยสังธัมมานังอนันตราเยเยธัมมาอุปัจจันติจิตตเจตสิกาธัมมาเตเตธัมมาเยสังเยสังธัมมานังอนันตรปัจจเยนปัจจโยอนันตรญาณสัญญาตจัปปันนรันสิภาสุรังสัมบุตทันสัพพดัสสาวิงวันดามิปูเจยามังสัมนันตรปัจจโยติจักขุวิญญาณธาตุทันสัมปยุตตกาจธัมมามโนธาตุยาตันสัมปยุตตกานันจะธัมมานังสมนันตรปัจจเยนปัจจโยมโนธาตุตันสัมปยุตตกาจะธัมมามโนวิญญาณธาตุยาตันสัมปยุตตกานันจะธัมมานังสมนันตรปัจจเยนปัจจโยโสตวิญญาณธาตุตันสัมปยุตตกาจธัมมามโนธาตุยาตันสัมปยุตตกานันจธัมมานังสมนันตรปัจจเยนปัจจโยมโนธาตุตันสัมปยุตตกาจธัมมามโนวิญญาณธาตุยาตันสัมปยุตตกานันจธัมมานังสมนันตรปัจจเยนปัจจโยฆานวิญญาณธาตุตันสัมปยุตตกาจธัมมามโนธาตุยาตันสัมปยุตตกานันจะธัมมานังสมนันตรปัจจเยนปัจจโยมโนธาตุตันสัมปยุตตกาจะธัมมามโนวิญญาณธาตุยาตันสัมปยุตตกานันจะธัมมานังสมนันตรปัจจเยนปัจจโยจิวาวิญญาณธาตุตันสัมปยุตตกาจธัมมามโนธาตุยาตันสัมปยุตตกานันจะธัมมานังสมนันตรปัจจเยนปัจจโยมโนธาตุตันสัมปยุตตกาจธัมมามโนวิญญาณธาตุยาตันสัมปยุตตกานันจะธัมมานังสมนันตรปัจจเยนปัจจโยกายวิญญาณธาตุตันสัมปยุตตกาจธัมมามโนธาตุยาตันสัมปยุตตกานันจะธัมมานังสมนันตรปัจจเยนปัจจโยมโนธาตุตันสัมปยุตตกาจะธัมมามโนวิญญาณธาตุยาตันสัมปยุตตกานันจะธัมมานังสมนันตรปัจจเยนปัจจโยปุริมาปุริมาคุสลาธัมมาปัจจิมานังปัจจิมานังคุสลานังธัมมานังสมนันตรปัจจเยนปัจจโยปุริมาปุริมาคุสลาธัมมาปัจจิมานังปัจจิมานังอัพยากตานังธัมมานังสมนันตรปัจจเยนปัจจโยปุริมาปุริมาอากุศลธัมมาปัจจิมานังปัจจิมานังอากุศลานังธัมมานัง
සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාගත ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාගත ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාගත ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ ඒසං ඒසං ධම්මානං සමනන්තරා යේයේ ධම්මා උපාචන්ති චිත්ත චේතසිකා ධම්මා ඒතේ ධම්මා ඒසං ඒසං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ සමනන්තර ඥානජාත චම්බන්න රංසි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාමි වන්දාමි පූජයාමහං සහජාත පච්චයෝති චත්තාරෝ කන්දා අරූපිනු අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ චත්තාරෝ මහා භූත අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ චේතසිකා ධම්මා චිත්ත සමුත්ථානං රූපානං සහජාත පච්චයේන පච්චයෝ මහා භූතා උපාදාය රූපානං සහජාත පච්චයේන පච්චයෝ රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං සංචිකාලේ සහජාත පච්චයේන පච්චයෝ කිංචිකාලේන සහජාත පච්චයේන පච්චයෝ සහජාත ඥානජාත චම්බන්න රංසි භාසුරං සම්බුද්ධං සම්බ දස්සාමි වන්දාමි පූජයාමහං අඤ්ඤමඤ්ඤ පච්චයෝති චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ චත්තාරෝ මහා භූත අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ ඔක්ඛාන්තික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ අඤ්ඤමඤ්ඤ ඥානජාත චම්බන්න රංසි භාසුරං සම්බුද්ධං සම්බ දස්සාමි වන්දාමි පූජයාමහං නිස්සය පච්චයෝති චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ චත්තාරෝ මහා භූත අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ ඔක්ඛාන්තික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං
nissaya paccayena paccayo citta cetta sikadhamma citta samuddhananam rupana nissaya paccayena paccayo mahabhuta upadaya rupana nissaya paccayena paccayo cakkhayatanam cakkhu vijnana dhatuya tam sampayutta kanam ca dhammanam nissaya paccayena paccayo sotayatanam sota vijnana dhatuya tam sampayutta kanam ca dhammanam nissaya paccayena paccayo ghanayatanam ghana vijnana dhatuya tam sampayutta kanam ca dhammanam nissaya paccayena paccayo jivhayatanam jivha vijnana dhatuya tam sampayutta kanam ca dhammanam nissaya paccayena paccayo kayayatanam kaya vijnana dhatuya tam sampayutta kanam ca dhammanam nissaya paccayena paccayo yan rupan nissaya mano dhatu ca mano vijnana dhatu ca vartante tan rupam mano dhatuya ca mano vijnana dhatuya ca tan sampayutta kanam ca dhammanam nissaya paccayena paccayo nissaya jnana sanjata cambanna ramsi bhasuram sambuddhan sambadassavim vandami pujayamaham upanissaya paccayoti purima purima kusala dhamma paccimanam paccimanam kusalanam dhammanam upanissaya paccayena paccayo purima purima kusala dhamma paccimanam paccimanam kusalanam dhammanam kesanci upanissaya paccayena paccayo purima purima kusala dhamma paccimanam paccimanam abhyagatanam dhammanam upanissaya paccayena paccayo purima purima akusala dhamma paccimanam paccimanam akusalanam dhammanam upanissaya paccayena paccayo purima purima akusala dhamma paccimanam paccimanam kusalanam dhammanam kesanci upanissaya paccayena paccayo purima purima akusala dhamma paccimanam paccimanam abhyagatanam dhammanam upanissaya paccayena paccayo purima purima abhyagata dhamma paccimanam paccimanam abhyagatanam dhammanam upanissaya paccayena paccayo purima purima abhyagata dhamma paccimanam paccimanam kusalanam dhammanam upanissaya paccayena paccayo
පුරිමා පුරිමා අම්භ්‍යාගතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපලිස්සය පච්චයේන පච්චයෝ බුදු භෝජනම්පි උපනිස්සය පච්චයේන පච්චයෝ පුද්ගලෝපි උපනිස්සය පච්චයේන පච්චයෝ සේනාසනම්පි උපනිස්සය පච්චයේන පච්චයෝ උපනිස්සය ඥානේන චබ්බන්න රංසි භාසුරං සම්බුද්ධං සබ්බදස්සාමි වන්දාමි පූජයාමහං පුරේජාත පච්චයෝති චක්ඛායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ සෝතායතනං චක්ඛ විඤ්ඤාණ ධාතුය තං සංඛයුත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ ධානායතනං ධාන විඤ්ඤාණ ධාතුය තං සංපයුත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ ජිහ්වායතනං ජිහ්වා විඤ්ඤාණ ධාතුය තං සංපයුත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුය තං සංපයුත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුය තං සංපයුත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතුය තං සංපයුත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ ගන්ධායතනං ධාන විඤ්ඤාණ ධාතුය තං සංපයුත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුය තං සංපයුත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ පොට්ටම්භායතනං ආය විඤ්ඤාණ ධාතුය තං සංපයුත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්භායතනං මනෝධාතුය තං සංපයුත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තන්ති තං රූපං මනෝ ධාතුය තං සංපයුත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ මනෝ විඤ්ඤාණ ධාතුය තං සංපයුත කානං ච ධම්මානං කිංචි කාලේ පුරේජාත පච්චයේන පච්චයෝ කිංචි කාලේන පුරේජාත පච්චයේන පච්චයෝ පුරේජාත ඥානජාත චම්මන්න රංසි භාසුරං
สัมบุตทังสัพเพดัสสานิวันดามิปูเจยามังปัจจาจาตปัจเจโยติปัจจาจาตังจินตเจตสิกาธัมมาเวจาตัสสอิมัสสกายัสสปัจจาจาตปัจเจเนปัจเจโยปัจจาจาตญาณจาตฉัพพันนรังสิภาสุรังสัมบุตถังสัพพดัสสามิวันดามิปูเจยามังอาเสวนปัจเจโยติปุริมาปุริมากุศลธัมมาปัจฉิมานังปัจฉิมานังกุศลานังธัมมานังอาเสวนปัจเจเนปัจเจโยปุริมาปุริมาอกุศลธัมมาปัจฉิมานังปัจฉิมานังอกุศลานังธัมมานังอาเสวนปัจเจเนปัจเจโยปุริมาปุริมากิริยาญาณกตาธัมมาปัจฉิมานังปัจฉิมานังกิริยาญาณกตานังธัมมานังอาเสวนปัจเจเนปัจเจโยอาเสวนญาณจาตจัมปันนรังสิภาสุรังสัมบุตตังสัมปดัสสามิงวันดามิปูเจยามังธัมมปัจเจโยติกุศลากุศลังธัมมังวิปากานังขันธานังปฏัตตาจรูปานังวิมมปัจเจเนปัจเจโยเจตนาสัมปยุตตกานังธัมมานังตังสมุฏฐานานัญจรูปานังธัมมปัจเจเนปัจเจโยธัมมปัจเจเยญาณเนจัมปันนรังสิภาสุรังสัมบุตถังสัพพดัสสามิวันดามิปูเจยามังวิปากปัจเจโยติวิปากจัตตารุขันธะอรูปิโนอัญญมัญญังวิปากปัจเจเนปัจเจโยวิปากญาณสัญญาตฉัพพันนรังสิภาสุรังสัมบุตถังสัพพดัสสามิวันดามิปูเจยามังอาหารปัจเจโยติคัมมิงคาโรอาหารวิมัสสกายัสสอาหารปัจเจเนปัจเจโยอรูปิโนอาหารสัมปยุตตกานันตัมมานังตันสมุฏฐานานัญจรูปานังอาหารปัจเจเนปัจเจโยอาหารญาณจัมจาตสัมปันนรังสิภาสุรังสัมบุตถังสัพพดัสสามิวันดามิปูเจยามังอินทรียปัจเจโยติจักขุอินทรียังจักขุวิญญาณธาตุยาตัณสัมปยุตตคานัญจธัมมานังอินทรียปัจเจเนปัจเจโยโสติอินทรียังโสตวิญญาณธาตุยาตัณสัมปยุตตคานัญจธัมมานังอินทรียปัจเจเนปัจเจโยฆานอินทรียังฆานวิญญาณธาตุยาตัณสัมปยุตตคานัญจธัมมานังอินทรียปัจเจเนปัจเจโยจิวอินทรียังจิวฆาวิญญาณธาตุยา
ตังสัมปยุตตคานัญจะธัมมานังอินทรียปัจจยเนปัจจโยกายอินทรียังกายวิญญาณธาตุยาตังสัมปยุตตคานัญจะธัมมานังอินทรียปัจจยเนปัจจโยรูปะทีวิตินทรียะกตัตตารูปานัง อินทรียปัจจยเนปัจจโย อรูปิโนอินทรียสัมปยุตตคานัง ธัมมานัง ตัณสมุฏฐานานัญจรูปานัง อินทรียปัจจยเนปัจจโยญาณสัญญาเตจับบันเนรังสิภาสุรังสัมบูทังสัพเพดัสสามิวันดามิปุจยามหังญาณปัจจโยติญาณังกานิญาณสัมปยุตตกานังธัมมานังตัณสมุฏฐานานัญจรูปานังญาณปัจจเยปัจจโยญาณปัจจยญาณเนจัมมันนรังสิภาสุรังสัมบุทธังสัพพดัสสานิวันดามิปูจยามหังมัคคปัจจโยติมัคคังกานิมัคคสัมปยุตตกานังธัมมานังตัณสมุฏฐานานัญจรูปานังมัคคปัจจเยนปัจจโยมัคคปัจจยญาณเนจัมมันนรังสิภาสุรังสัมบุทธังสัพพดัสสานิวันดามิปูจยามหังสัมปยุตตปัจจโยติจัตตารโอคันธาอรูปิโนอัญญมัญญังสัมปยุตตปัจจเยนปัจจโยจัตตยุตตญาณจัตตจัมมันนรังสิภาสุรังสัมบุทธังสัพพดัสสามิวันดามิปูจยามหังวิปยุตตปัจจโยติรูปิโนธัมมาอรูปินังธัมมานังวิปยุตตปัจจเยนปัจจโยอรูปิโนธัมมารูปินังธัมมานังวิปยุตตปัจจเยนปัจจโยวิปยุตตญาณจาตจัปปันนรังสิภาสุรังสัมบุทธังสัพพดัสสาริงวันดามิปูจยามหังอัตถิปัจจโยติจัตตารโอคันธารูปิโนอัญญมัญญังอัตถิปัจจเยนปัจจโยจัตตารโอมหาภูตอัญญมัญญังอัตถิปัจจเยนปัจจโยอุปคันติกเนนามรูปังอัญญมัญญังอัตถิปัจจเยนปัจจโยจิตเจตสิกาธัมมาจิตสมุฏฐานานังรูปานังอัตถิปัจจเยนปัจจโยมหาภูตอุปาทายรูปานังอัตถิปัจจเยนปัจจโยอัคคายตนะจักขุวิญญาณธาตุยาตันสัมปยุตตคานัญจะธัมมานังอัตถิปัจจเยนปัจจโยโสตายตนะโสตวิญญาณธาตุยาตันสัมปยุตตคานัญจะธัมมานังอัตถิปัจจเยนปัจจโยฆานายตนะฆานวิญญาณธาตุยาตันสัมปยุตตคานัญจะธัมมานัง
අතිපච්චයේන පච්චයෝ ජීවායතන ජීවා විඥාන ධාතුය තං සම්පයුත කානංච ධම්මානං අතිපච්චයේන පච්චයෝ කායායතනං කාය විඥාන ධාතුය තං සම්පයුත කානංච ධම්මානං අතිපච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඥාන ධාතුය තං සම්පයුත කානංච ධම්මානං අතිපච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඥාන ධාතුය තං සම්පයුත කානංච ධම්මානං අතිපච්චයේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඥාන ධාතුය තං සම්පයුත කානංච ධම්මානං අතිපච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඥාන ධාතුය තං සම්පයුත කානංච ධම්මානං අතිපච්චයේන පච්චයෝ හොට්ටප්පායතනං කාය විඥාන ධාතුය තං සම්පයුත කානංච ධම්මානං අතිපච්චයේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටප්පායතනං මනෝධාතුය තං සම්පයුත කානංච ධම්මානං අතිපච්චයේන පච්චයෝ යම් රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඥාන ධාතු ච වත්තන්ති තං රූපං මනෝ ධාතු යච් මනෝ විඥාන ධාතු යච් තං සංකයුත කානංච ධම්මාන අධිපච්චයේන පච්චයෝ අතිපච්චය ඥානේන චබ්බන්නරං සිභාසුරං සම්බුද්ධං සබ්බදස්සාමි වන්දාමි පූජයාමහං නතිපච්චයෝති සමනන්තර නිරුද්ධා චිත්ත චේතසිකා ධම්මා අඩුප්පන්නානං චිත්ත චේතසිකානං ධම්මානං නතිපච්චයේන පච්චයෝ නතිපච්චය ඥානේන චබ්බන්නරං සිභාසුරං සම්බුද්ධං සබ්බදස්සාමි වන්දාමි පූජයාමහං විඝතපච්චයෝති සමනන්තර විගතා චිත්ත චේතසිකා ධම්මා පටුප්පන්නානං චිත්ත චේතසිකානං ධම්මාන විගතපච්චයේන පච්චයෝ විගත ඥාන සංජාත චබ්බන්නරං සිභාසුරං සම්බුද්ධං සබ්බදස්සාමි වන්දාමි පූජයාමහං අවිගත පච්චයෝති චත්තාරෝ ඛන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤ අවිගත පච්චයේන පච්චයෝ චත්තාරෝ මහභූත අඤ්ඤමඤ්ඤ අවිගත පච්චයේන පච්චයෝ ඔක්ඛන්තේකනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ අවිගත පච්චයේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුත්ථානං රූපානං අවිගත පච්චයේන පච්චයෝ
มหาภูตอุปาทายรูปานังอวิกตปัจจยเนปัจจโยจักขายตนะจักขุวิญญาณธาตุยาตัณสัมปยุตตกานัญจะธัมมานังอวิกตปัจจยเนปัจจโยโสตายตนะโสตวิญญาณธาตุยาตัณสัมปยุตตกานัญจะธัมมานังอวิกตปัจจยเนปัจจโยฆานายตนะฆานวิญญาณธาตุยาตัณสัมปยุตตกานัญจะธัมมานังอวิกตปัจจยเนปัจจโยอรูปายตนะจิวหาวิญญาณธาตุยาตัณสัมปยุตตกานัญจะธัมมานังอวิกตปัจจยเนปัจจโยกายายตนะกายวิญญาณธาตุยาตัณสัมปยุตตกานัญจะธัมมานังอวิกตปัจจยเนปัจจโยรูปายตนะจักขุวิญญาณธาตุยาตัณสัมปยุตตกานัญจะธัมมานังอวิกตปัจจยเนปัจจโยสันดายตนะโสตวิญญาณธาตุยาตัณสัมปยุตตกานัญจะธัมมานังอวิกตปัจจยเนปัจจโยขันธายตนะฆานวิญญาณธาตุยาตัณสัมปยุตตกานัญจะธัมมานังอวิกตปัจจยเนปัจจโยรสายตนะจิวหาวิญญาณธาตุยาตัณสัมปยุตตกานัญจะธัมมานังอวิกตปัจจยเนปัจจโยอุตตัปปายตนะกายวิญญาณธาตุยาตัณสัมปยุตตกานัญจะธัมมานังอวิกตปัจจยเนปัจจโยรูปายตนะสัทธายตนะกันธายตนะรสายตนะพุทธัพพายตนะมโนธาตุยาตัณสัมปยุตตกานัญจะธัมมานังอวิกตปัจจยเนปัจจโยยันรูปันนิสสายมโนธาตุจะมโนวิญญาณธาตุจะวัตตันติตันรูปังมโนธาตุยาจะมโนวิญญาณธาตุยาจะตันสัมปยุตตกานัญจะธัมมานังอวิกตปัจจยเนปัจจโยอวิกตญาณสัญญาตจัมปันนรังสิภาสุรังสัมบุตถังสัพพดัสสาริวันดามิปูญญามังเทเนสัจวัจเจนสุตติเมโหตุสัพพดาเทเนสัจวัจเจนสุตติเตโหตุสัพพดาเอเตนะสัจจวัจจินสุตติเตโหตุสัพพดาสาธุสาธุสาธุพุทธะสาสนังจิรันติฏฐะตุพุทธะสาสนังจิรันติฏฐะตุพุทธะสาสนังชิรันติเถตุสาธุสาธุสาธุสัมมิโยวิรัจจันตุสัมปโรโกวินัสสตุมาเตภวัตวันตรายุสุขีทีฆายุโกภวะภวะตุสัพพมังคลังรักขันตุสัพพเทวตาส
सर्वबुद्धानुभावेन सदा सुन्ति भवन्तु ते भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता सर्वधर्मानुभावेन सदा सुखि भवन्तु ते भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता सर्वसङ्घानुभावेन सदा सुखि भवन्तु ते साधु साधु සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා වූ ආරක්ෂක දේවතාවක අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යරාජ මණ්ඩලේ බ්‍රහ්මරාජ මණ්ඩලේ ආදරයෙන් සමාදරයෙන් චිත්ත ප්‍රසාදයෙන් සාමකියා මේ පින්කම අනුමෝදන් වෙනවා අනුමෝදන් වී අපවත් සම්මා සම්බුද්ධ ශාසනය ශ්‍රී සද්ධර්මයක් මහා සංඝ රත්නයක් ශ්‍රී ලංකා දීපයක් ධාර්මිකව ආරක්ෂා කරිත්වා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු ත්වං සදා එවමීමයි මේ විහාර මන්දිරයේ පූජාජන වහන්සේට මේ සේනාසන භූමියටත් අධිගුණිත සීළු දෙවියනුත් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී දෙවියෝ දිව්‍යාස වර්ණ සුභ බල ප්‍රඥාදී දිව්‍ය සැප සම්පති වැඩි දියුණු වෙත්වා දෙවියන්ටත් කෙළවර උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් කම හේතු වාසනා වේවා ලබසාදා එතාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්බතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා කම්ප සත සහස්සානි සෝලසානි අසංකේ සම්මරම්බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසු නියතෝ බුද්ධ භාවාය භද්ද කම්පේ ධන්තිනේ බෝධිසත්වෝ ච මෙත්තේයෝ පුඤ්ඤං මේ අනුමෝදතු චත්තාරෝ ච මහරජා සක්කෝ ජාති සුරාපරේ අනුමෝදින්වා ඉමං පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං අස්මින් විහාරේ ච ආරාමේ අධිවන්තා ච දේවතා අනුමෝදින්වා ඉමං පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං බෝධයන්තු සිවං පදං එවාගේමයි වැස්සවලාක මාතා කුසුමරා මතුවරාදී ලෝකපාලක දෙවියන්ට අපි සාමුදියලා පින් අනුමෝදන් කරමු අපට මේ සම්සිද්ධ කරගන්න පරිදෙවිදී බාධකකින් තොරව ඒ අවශ්‍ය පහසුකම් සලසන් දෙදුනා එනිසා ඒ ලෝකපාලක දිව්‍ය රාජ මණ්ඩලයත් මේ පින් සාමුදිය අනුමෝදන් වෙත්වා ප්‍රසන්න කරගන්නවා ඒ වගේමයි තම තමා නමින් මේ පරලෝකීය මෞදි මෞපියන් ඥාතීත මිත්‍රාදී
සීපර කරගත් ඉතින් තම තමන් රැස් කරගත්තා වූ මේ පුණ්‍ය ශක්තිය තම තමා නමින් මේ පරලෝකීය ඒ මෞදි මෞදි ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් කර විශේෂයෙන් ඒ පිළියංගල පදිංචි ඒ ගුණපාල මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා දුරවනතු පහම වේලා විශාල ධන පරිත්‍යාගයක් සිද්ධ කළ මේ වටිනා වූ පින්කමක් බොහෝ දෙනෙක්ගේ සහයෝගයේ මැද්දේ ඒ සිද්ධ කරගන්න ලැබුණා පූජනීය පස්සල ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මහා සංඝරත්නයේ උපකාර පරිදි ඉතින් මේ විදිහට අප සෑම දිනා විසින් රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අප නම් මේ පරිලෝකීය මෞර්ය මෞර්යයන් ඥාතීත මිත්‍රාදී සුන්දරත්ව බලවත්යන් ඒ වාගේම සංසාරගත පින් බලාපොරොත්තු වෙන්නා වූ සිරු ඥාති වර්ගයා සාමියා අනුමෝදන් වෙත්වා ඔවුන්ගේ පරලෝක ජීවිතය කෙලවර උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පරලෝක ජීවිතය සැපවත් කරගන්න මේ පින්කම හේතු වාසනා වේවා කියලා සාර්ථකවලා ඉංගුතනේ කුසල ධර්මයක් නෙවේ අද දවසේ සිද්ධ කරන්නේ දුනේ මහා සංඝරත්නයේ විශේෂයෙන් දන් ඒ දන් පින්කම් සිද්ධ කරන්න දාන පස්තෝරු පරිත්‍යාග කරන්න ඒ වාගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පවත්වන්න ධර්ම ශ්‍රවණේ කරන්න මහා සංඝරත්නයේ දෙකබලයන් පහදවා ගන්නට දෙවියන්ට ඥාතීන්ට මේ ආදී වශයෙන් පින් අනුමෝදන් කරන්න වටිනා වූ කුසල කර්මපත රාශිය සිද්ධ කර ගන්න යුතුය. ඉතින් මේ රැස් කරගත්තා වූ මේ කුසල ධර්මයන් සියල්ල අප සෑම දිනකටම සුවසේ නිදුක් නිරෝගීව පාරමී ධර්මයන් ශ්‍රවණය කරගෙන ජාති ජරා මරණ දුකින් අත මිදී කෙලවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින්කම හේතු වාසනා වේවා. මේ පුණ්‍ය ශක්තිය අනුභව බලෙන් නිවන් දකිනාතුරු කායික අපහසුතාවයකින් තොරව මානසික අපහසුතාවකින් තොරව නිදුක් නිරෝගීව සිතේ හැටියට ඒ ගුණධර්මයන් දියුණු තියුණු කරගන්න පින්තහම් සිද්ධ කරගන්න මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් උපකාරයක් වේවා කියලා ගෞරව ප්‍රාර්ථනා කරනවා. ඒ වාගේමයි නසත්මේවට ගමන කර ලංකාදීප මේ සක්වල අනන්ත සක්වල වාසී සියලු සත්ත්වයන් අරමුණු කරලා පින් අනුමෝදන් කරන්න. සබ්බේ සත්තා චමච්ඡත්තා හිතා ච හිතා ච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං බෝධයන්තු සිවං පදං. මළගිය ඥාති මිත්‍රාදීන් සිහිපත් කරන පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. එවාගෙම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ සමහන්සි වෙලා මේ සම්බුද්ධ ශාසනය මෙතෙක් කල ආරක්ෂා කරගෙන ආවා වූවත්ටි වදාළ මේ සංඝ පිටුන් වහන්සේලාටත් මේ සියලු පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී එතුමන් වහන්සේලාගේ පරලෝක ජීවිතය තව තවත් සැපවත් කරගෙන කලින් කලට මේ බුද්ධ ශාසනය නගා සිටුවන්ට මේ ශ්‍රී ලංකා දීපේ පහළ වේවා කියලා සාදුකාරයන් පළමින්. ඒ වගේම අපවත් වදාළ අතිපූජනීය නාවුනේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ 84 වන ගුණානුස්මරණ ජන්මදිනයේ හිටදී දෙනවා. ඉතින් මේ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ සිහිපත් කරලා මේ පින්කම සිද්ධ කරන් තිබුණා. පිළියංගල පදිංචි ගුණපාල මහත්මයා ඇතුළේ පවුලේ සියලු දෙනා ඉතින් අප සෑම දෙනා විසින් ඒ රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අපවත් වී වදාළ මාහිමිපාණන් වහන්සේගේ ජීවිතයට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සුවසේ තව තවත් පාරමී ධර්මයන් පූර්ණය කරගෙන උතුම් වූ ඒ සම්බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරගන්න මේ පින්කම උපකාරයක් ආශිර්වාදයක් වේවා කියලා සාර්ථකව ධම්මේන නේන මති සිද්ද මුදාචිතේන බුද්ධාදිපත්තු ගත චින්ත ප්‍රසාදිතේන තේරාසපෝ අරිය ධම්ම යදින්දනාතු සම්බෝධි ඥාන මති ගච්ඡතු සාදු සාදු. එවගේමයි
මූලාසනයේ වැඩ සිටින පූජනීය ස්වාමින් වහන්සේ ඒ වගේම පූජනීය පස්සර ස්වාමින් වහන්සේ ඇතුළු මේ මහා සංඝරත්නයට ඇත්තා වූ කායික පීඩා ඒ වගේම රෝග පීඩා ආදී සියල්ල මේ පුණ්‍ය ශක්තිය අනුභව බලෙන් තුනුවන්ගේ අනන්ත ගුණ අනුභව බලෙන් අපරස්කර ගන්නා වූ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වන්නා වූ දෙවියන්ගේ දෙහැමිය ආරක්ෂාවෙන් ඒ සියල්ල මෙහෙත විද්වංසනය වේවා ස්වාමීන් වහන්සේලාට ඇත්තා වූ පීලක උපච්ඡේදක උපඝාතක කුසල කර්ම විපාකයන් කිරුදු දුන්දරසේ විහෙත විද්වංසනය වේවා තබන තබන පියෝරම් පාසා ගන්න හිරණ හුස්මරන් ලක් පාසා සීල සමාධි ප්‍රඥා ගුණධර්මයන් දිනු දිනු කරගන්ට මේ ඉදිරියේ වැඩ සිටින මහා සංඝරත්නයට මෙන්ම ලංකා වාසී ලෝක වාසී ඒ සියලුම මහා සංඝරත්නයටත් ශාසන භාර ධාරී හේතරන් වහන්සේලාට නිදුක් නිරෝගී භාවේ කායික සනසිල්ල මානසික සනසිල්ල උදා වේවා සීල සමාධි ප්‍රඥා ගුණ ධර්මයන් දිනු දිනු කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ගුණ ධර්මයන් දිනු දිනු කරගන්න නිදුක් නිරෝගී භාවේ සනසේවා ප්‍රපසාදවා ධම්මේන නේන මති සිද්ධ මුදා චිතේන බුද්ධාදිවත්තු ගත ධම්ම බලේන සද්ධින් තේරාසභාච කරුකාරව භාවනීයා දීඝායුකා භවත සාධු සමිද්ධ චින්තා සාධු 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 ඒ වගේමයි මේ රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අප සෑම දිනාට නිවන් දකිනා අතුරු පාප දුර්ජන අදබාල මුතුම්මත් පසත් පුරුෂ දුස්සීල දෙමව්පිය දූ දරු ඥාතීත මිත්‍රාදී අසත් පුරුෂයන්ගේ දුස්සීලයන්ගේ ආශ්‍රය නමු වේවා නිවන් දකිනා අතුරු සිල්වත් ගුණවත් දෙමව්පිය දූ දරු ඥාතීත මිත්‍රාදී ස්වාමි භාර්යා සේවක සේවිකාවන්ගේ සිල්වතුන්ගේ ගුණවතුන්ගේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ බෝධි සම්භාර පුරුණ මහා බෝසතාණන් වහන්සේලාගේ සත්පුරුෂාශ්‍රය ලැබේවා අසත්පුරුෂාශ්‍රය නොලැබේවා සත්පුරුෂාශ්‍රය පිළිගෙන ඒ සත්පුරුෂ ධර්මය අනුගමනය කරමින් සුවසේ පාරමී ධර්මයන් පූර්ණ කරගෙන කෙලවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින්කම ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා පිළිගන්නවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය මාගේ වනපස කියන්නේ ඉදම් මේ පුඤ්ඤ කම්මං ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවං හෝතු ආසවක්ඛයවං හෝතු සබ්බ දුක්ඛාතං සබ්බ දුක්ඛා පමුච්ඡතු මාගේ මෙම කුසල ධර්මය මාගේ මෙම කුසල ධර්මය මෙලොව යහපත මෙලොව යහපත පරලොව සුගතිය පරලොව සුගතිය කෙලවර නිවන පිණිස කෙලවර නිවන පිණිස හේතු වේවා හේතු වේවා වාසනා වේවා වාසනා වේවා මහා සංඝරත්නයේ සිල්පසෙන් යොපකාර කරන්නා වූ දායකකාරී සිද්දනාට නිදුක් නිරෝග තම තමන්ගේ ඒ ගුණ ධර්මයන් දියුණු දියුණු කරගන්න ශක්තිය ලැබේ වාසනා සරසේවා තව තවත් සංඝ උපස්ථාන බුද්ධ උපස්ථාන සිද්ධ කරගන්න ගුණ ධර්මයන් දියුණු දියුණු කරගන්න මේ ශක්තිය මේ පිරිසට ශක්තිය ධෛර්යය බලය කායික සනසිල්ල මානසික සනසිල්ල ඒ අවශ්‍ය පහසුකම් සැලසේවා කියලා මේ ආශිර්වාද කරනවා ඒ වගේමයි අනන්ත සංසාරේ පටන් මේ මොහොත දක්වා දැන මොහොතන සිටින් කයින් වචනයෙන් කියන මේ ත්‍රිවිධ ධාරින් ත්‍රිවිධ රත්නයේ දේශා යම් වරදක් සිදුවෙනවා සමාවකට ගන්න ඉමිනා පුඤ්ඤ කම්මේන කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං
අච්චයං කම මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ ධම්ම සම්විද්ධික අකාලික කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ සංඝ පුඤ්ඤක්ඛෙත්ත අනුත්තර සාදු 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 අපි නැවතත් විශේෂයෙන් ආශිර්වාද කරනවා අප සෑම දෙනාට මේ වටිනා වූ පින්කමක් සිද්ධ කරගන්නට ඒ අවකාශ සැලසුනේ පිරියන්දල සුවරාකුණ පදිංචි ගුණපාල කීන ගහපිටිය මහත්මයා සහ ඒ සුදුමෙණිකේ විජේකෝල් මහත්මිය ඇතුළු උදරුවන් විසින් ඒ තමන් එකතු මහත් වේලා මෙහි සමහන්සිලා උපයා සපයා ගන්නා වූ ධන ධාන්‍ය විය පැහැදම් කරලා ඒ වාගේ මේ පිරිසත් සහ සංවිධානය කරගෙන ඒ වටිනා විසිතුරු ගාම්භීරෝ පින්කම සිද්ධ කරගන්න ලැබුණා. ඉතින් ඒ ගුණපාල මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය කායික සනසිල්ල මානසික සනසිල්ල උදා වේවා අපි ආශිර්වාද කරනවා. ඒ වගේමයි සුදුමෙණිකේ විජේකෝන් මහත්මියගේ පවුලේ සහ ගුණපාල කීනකහා පිටිය මහතාගේ පවුලේ අසනීප තත්ත්වයෙන් පසුවන සියලුම සහෝදර සහෝදරයන් ඇතුළු සහ සම්බන්ධ වන්නා වූ සියලු දෙනාටත් ඒ වගේම මේ සෑම දෙනා අතර ඉන්නවන යම් ලෙඩක හරදරයක් මහදාවක් ඇති ඒ සියලු දෙනාටත් ඒ වගේම අසනීප තත්ත්වයේ පසුවන අසනීපතුරුගේ සියලු මාතන් ඒ වගේම නිදුක් නිරෝගී භාවයේ කායික සනසිල්ල මානසික සනසිල්ල උදා වේවා. මේ පින්කම සඳහා උපකාර කරා වූ උපුටා තරුණ මහනුසීල් දෙනාටත් වචනින් පවා උපකාර කරා වූ සහයෝගය දැක්වූ සියලු දෙනාටත් නිදුක් නිරෝගීව ගුණධර්මයන් දියුණු දියුණු කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව සලසේවා කියලා මහා සංඝරත්නය වෙනුවෙන් මහා සංඝරත්නය ආශිර්වාද කරනවා. පවරු වන්දනා කරගන්න අභිවාදන සීලස නිච්ඡංගුදාකචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිපාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතු.